සීමාවෙන් එහා දේශපාලනය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අලුත් අවුරුද්දේ උණුසුම රටටම දැනෙන මොහොතක අලුත් අවුරුදු උදාවට කොහොම දින ගණනාවක් අතළඟ තබාගෙන අපි සූදානම් සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ තබන්නට. මේ සලකුණ දේශපාලන සංවාදය අදත් මා සමගින් මගේ මිතුරන් දෙදෙනා සූදානම්. රංගනද සිල්වා, රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. විමල් කැටිපේආරච්චි, විමල් සුබ සන්ධ්‍යාවක්. අප තිදෙනා සූදානමින් අද දවසේ අප සමග දේශපාලන සලකුණ තබන්නේ කවුරුන්ද? අප ආරාධනා කළා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාබේවර්ධන මහතාට. ඇමතුමනි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සාකච්ඡාව ආරම්භ කරමු. දැන් ඔබ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, රටේ ආර්ථිකයේ වර්තමානය පිළිබඳව විවිධ තැන්වල විවිධ සාකච්ඡා, විවිධ කතාබහ සිද්ධ වෙනවා. අපිට කියන්න ඔබතුමාට අනුව රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය කුමක්ද? අපිට මේ ආර්ථිකය පිළිබඳ සුබදායක ලෙසම කතා කරන්න බෑ. පළමුවෙන් ඒකට ප්‍රධාන හේතුව අපේ ආර්ථිකය ගැට ගැහිලා තියෙන්නේ ලෝකාර්ථිකයත් එක්ක. ඒ නිසා ලෝක ආර්ථිකයේ අවපාතයක් තියෙනවා පසුගිය කාල පරිච්ඡේදය ඇතුළත. දැන් ලෝකයේ ශීඝ්‍රයෙන්ම ආර්ථික වර්ධනයක් වෙච්ච රට තමයි, වීගෙන ගිය රට තමයි චීනය. එතකොට චීනයේ අපනයන ආදායම 26%කින් අඩු වෙලා තියෙනවා මේ කාලය ඇතුළත. ඒ වගේම චීනයේ ආර්ථික වර්ධන වේගය 12% ඉක්මවා කියලා අපි බලාපොරොත්තුවක් තිබුණා මීට අවුරුද්දකට දෙකකට කලින්. අද 6% දක්වා පහත වැටලා තියෙනවා. ඒ වගේම ලෝකයේ අනිත් රටවල් වල තියෙන බලපෑම්, මැද පෙරදිග යුද්ධ තත්ත්වය සහ තෙල් ආර්ථිකය කඩා වැටීම. ඒ නිසා ලෝකයේ අනිත් රටවල් හා සමග තමයි අපේ ආර්ථිකය බැඳිලා තියෙන්නේ. ඒ නිසා අද මුළු ලෝකයේම පුජ්‍යලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පර්චේසින් පවර් කියන එක සම්පූර්ණයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක අපිට අපේ ආර්ථිකයට ඒක ඍජු ලෙස බලපාලා තියෙනවා. ඒ නිසා මේ රට ප්‍රධාන ගෙනාපු ආදායම් මාර්ග තේ ආර්ථිකය, වගේම රබර් ආර්ථිකය, ඒ වගේම ඇඟලුම් ආර්ථිකය, මේ සියල්ලටම බලපාලා තියෙනවා. ඩොලරයත් ඒකට බලපාලා තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා ආර්ථික අමාරුකම් වලට ඉදිරි කාලය ඇතුළත. ඒ කියන්නේ ඔබතුමා මූලිකව කියන්නේ මේ ලෝක ආර්ථික අවපාතයේ බලපෑම තමයි අපේ ආර්ථිකයට මේ තත්ත්වේ ප්‍රධාන වශයෙන් එක. ඒක ඊළඟට අපි අපේ රාජ්‍ය ආදායම අඩු වීම. රාජ්‍ය ආදායම මීට වසර 10කට කලින් තිබුණ රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 19%ක රාජ්‍ය ආදායමක් තියෙනවා. අද තියෙන්නේ 12%ක රාජ්‍ය ආදායම. ඒක රාජ්‍ය ආදායම අඩු වීමත් මේ සියලු දේවල් වලට බලපාලා තියෙනවා. ඒ නිසා මේක ගැට ගැහිලා තියෙන ආර්ථිකයක්. ඒක නිසා ඒක ආර්ථිකය පිළිබඳ බොරු කතාන්තර කතා නොකර අවංකවම කල්පනා කරොත් මේකට අමාරු කාර්යයක් අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ඉදිරි කාලේ. ඇමතුමනි, දැන් අපේ රටේ ආර්ථික අවපාතයක් ආපු ගොඩක් වෙලාවක මම මේ කියන්නේ ඉතිහාසයත් එක්ක අරගත්තම ඒ වෙලාවේ පාලන පක්ෂයේ හොබවන කණ්ඩායම් කියන්නේම ලෝක ආර්ථික අවපාතය තමයි මේකට හේතුව කියලා. දැන් මේක මේ සාම්ප්‍රදායික ගනුදෙනුවක් සහ කතන්දරයක් වගේ දැනෙනවා නේද? ආයිත් ඒකම කියන්න ගත්තම නෑ. දැන් ඇත්තටම අරගෙන දැන් ඒක සමහර දේශපාලනච්චෝ එහෙම කියනවා නැත්තේ නෑ. සමහරලාට දේශපාලනච්චෝ ලෝක ආර්ථිකයත් එක්ක දැන් මේක සැබෑ ලෙසම පේන දෙයක්නේ. දැන් චීනයේ ආර්ථිකයේ අපි සියලු දෙනා චීන ආර්ථිකයත් එක්ක බැඳිලා තිබුණානේ ලෝකේ. දැන් ආසියානු රටවල් සියල්ලම විතරක් නෙවෙයි, චීනය ඇමරිකාවට පවා කොටස් වෙනද පොළට ආයෝජනය කරනවා. ඒ විදිහට ලොකු ආයෝජනයක් චීනෙන් ඇමරිකාවට තිබුණා. හැබැයි චීන ආර්ථිකය මේ විදිහට වැටේ කියලා කවුරුව බලාපොරොත්තු වෙන්නේ? ඒකට හේතුව චීනයේ නිෂ්පාදන අපනයන ආදායම අඩුවීමට ප්‍රධාන හේතුව අනිත් රටවල්වල මිලදී ගැනීමේ හැකියාව අඩුවීම තුළ. ඒක තමයි ප්‍රධාන බලපෑම. ඒක නිසා ඒක දැන් ඒක කාටවත් දැන් දේශපාලන කතන්දරයක් නුනත් බැලුවම පේනවා. දැන් අපි දැන් අපිට ඇයි ඒ කියන්නේ ඔබතුමාගේ පිළිගැනීමක් තියෙනවා ලෝක ආර්ථිකයේ රඳාපෑම චීනයේ මත තියෙනවා කියන කාරණේ තිබෙනවා. බොහෝ දුරට ලෝක ආර්ථිකයට මෑතදී බලපෑමක් කර හැකි ආර්ථිකයේ තිබුණේ චීනයට මෑතකදී. අපි ඇමරිකාව මේකට මුණ දුන්න අවුරුදු 4කට විතර කලින් ඔවුන්ගේ ආර්ථිකය පාලනය කරගන්න උන්ට පුළුවන් වුණා. ඔවුන් දැඩි තීන්දුව ගත්තා. දැන් අපේ වගේ රටක ඇමරිකාවේ ඒ තීන්දුව ගන්න පුළුවන් මොකද සුබසාධන වැඩපිළිවෙළවල් ඇමරිකාව තුළ ක්‍රියාත්මක නොවන නිසා. අපේ සුබසාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනකොට ඒ වයින් ආර්ථිකය අපි සුබසාධන වැඩපිළිවෙළවල් නතර කරගෙන හෝ අඩු කරගෙන හෝ යම් දෙයක් කරන්න ගියොත් දේශපාලන ප්‍රශ්න අපිට
බහුල ලෙස මත වෙනවා. ආසියානු රටවල් වලට අපිට විතරක් නෙවෙයි ඉන්දියාවටත් ඒක බලපාලා තියෙනවා බලපානවා. ඒ නිසා තීන්දුව ගැනීමේදී ඔබතුමා කව කලින් රාජ්‍ය ආදායම අඩු වීම එක හේතුවක් කියලා. මොකක්ද ඒකට හේතුව? රාජ්‍ය ආදායම අඩු වීම ප්‍රධාන හේතු මේ මං කියපු මූලික කාරණාවට තමයි රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙන්නේ. එකක් අපේ රාජ්‍ය ආදායම අඩු වීම අපනයන ආදායමත් එක්ක බලපාලා තියෙනවා. අනිත් ප්‍රශ්නේ අපිට අපේ රාජ්‍ය සේවයේ ඉතාමත්ම වැඩි ලෙස පුළුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ශේෂ්ත්‍රයට දායකත්වයක් නොවන රාජ්‍ය සේවයක් රටේ ඇති වෙලා තියෙනවා. ඒකේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ආපු ප්‍රශ්නයක් මේක. දැන් අපි උපාධිධාරීන් 45,000කට 50,000කට රැකියා දෙනකොට අපි අවංකව පිළිගන්නවනේ උපාධිධාරීන්ගෙන් මේ රටට ගන්න තියෙන ශක්තිය ගන්න පුළුවන් ඔවුන්ගේ දැනුම මේ රටට බිහි වෙලා නැහැ. ඒ කියන්නේ ඔවුන් තියෙන දැන් කලා උපාධිධාරීන් ඉන්නෝ උපාධියක් අපි මේ අධ්‍යාපන ක්‍රමය තුළ උපාධියක් ලැබුවම රසවත් දෙන්න ඕන. හැබැයි ඒගොල්ලන්ගෙන් කොච්චර නිෂ්පාදන ශේෂ්ත්‍රයට දායකත්වයක් වෙලා තියෙනවද? ඒතකොට මේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන ප්‍රශ්නත් මේකට බලපෑවා. මොකද අපි විශ්වවිද්‍යාලයට ගත්තාම විශ්වවිද්‍යාලයට ඇතුළු කරන ළමයාට අවුරුදු ගාණක් ගියාම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවම අවුරුදු 5ක් රස්සාවක් නොතිබින්නෙම රජයේ වගකීමක් රස්සාවක් ලබා දෙන එක. හැබැයි ඒ රස්සාවක් ලබා දෙනවා කියලා නිෂ්පාදන ශේෂ්ත්‍රයට අදාළ නැති රැකියාව තමයි අපි ලබලා දීලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නෙන් අපි නිදහස් වෙන්න එක ලබලා දීලා තිනවා. හැබැයි රටට ආදායමක් ඇත්තේ නැහැ. දැන් ඔබතුමා එකතනක කියනවා මේ බොරු කතන්දර කියන්නේ නැතුව සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ බොරු කතන්දර කියන අයත් ඉන්නවා කියලාද ඔබතුමා? පැහැදිලිව දැන් මම මුදල අමාත්‍යාංශයේ ඉන්න නිසා මට මේක කියන්න. මොකද මම අද කියන දේ තව අවුරුද්දකින් හරි ඒක නිවැරදි වෙන්න ඕන. මම මේ කියප එක ඇත්තයි කියලා. දැන් මම අද මේකට යමක් කිව්වොත් ම නෑ. එහෙම නෙමෙයි ආර්ථිකය තව මාස 3කින් අපිට හදන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙම හදන්න පුළුවන් කියලා. මේක කැපවීමක් සිද්ධ කරන්න වෙනවා අවබෝධයක් ඇතුව. එකක් තියෙන්නේ රජ ආදායම කළමනාකරණය කරගන්න ඕන. රජයේ වියදම් අඩු කරගන්න ඕන. අනිත් පැත්තෙන් බැලුවම අපනයන ආදායම් වැඩි කරගන්න ඕන. අනිත් පැත්තෙන් අපි සංවර්ධනයේට මුදල් යෙදවීම තුළ සංවර්ධනය නිෂ්පාදන ශේෂ්ත්‍රයට අදාළ දේවල් වලට මේ මුදල් වෙන්වීම අපි වෙන් කිරීම කරා. විරුද්ධ පක්ෂවල පාර්ශවයේ දැගෙන චෝදනාවක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා අගෝස්තු 17 වෙනිදාත් ලබා දීපු පොරොන්දු දරාගත නොහැකි පොරොන්දු ආර්ථිකයට දරාගත නොහැකි පොරොන්දු ලබා දුන්නේ පොරොන්දු ක්‍රියාත්මක කිරීම හරහා මේ තත්ත්වය මතුවා කියන කාරණා. ඇත්ත. ඒ කොටසක් ඇත්ත. මම ඒක නිවැරදිව කියනවා. ඒ කියන්නේ මොනවද? තරගයට දේශපාලන පොරොන්දු දීම තුළ මේක බලපාලා තියෙනවා. දැන් උදාහරණයක් හිත ගන්න. රාජ්‍ය සේවය 2500 කියනකොට 10,000යි. එතකොට හැබැයි රාජ්‍ය සේවකයෙකුට ඒ 10,000 දෙන්න හොඳයි නිෂ්පාදන ශේෂ්ත්‍රයක් ඇතුළ ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට. හැබැයි රාජ්‍ය සේවයට ඒ 10,000 අපි පොම්ප කරනකොට ඒ 10,000 ලැබෙන්නේ කොහෙන්ද? එතකොට ඒක පඩියේ මූලික පඩියට එක්කාසු වෙනකොට ඒ මූලික පඩියට එක්කාසු වෙන කොටස OT එකට අනිත් සියලු දේවල් වලට බරක් දානවා. එතන අපි මුදල අමාත්‍යාංශ ඉන්න මේ භාණ්ඩාගාරයට තියෙන බර අසීමිත බරක් භාණ්ඩාගාරයට එනෝ. ඒක තමයි ඔබතුමා සුබසාධන පොරොන්දු. මේ අද එක ආණ්ඩුවක් කරපු දෙයක් නෙවෙයි. මෑතකදී මේ ආණ්ඩු කීපයක් තුල සුබසාධන ආර්ථිකය ඌමනාවට වඩා අපි සුබසාධන ආර්ථිකයට යාම තුල අපිට මේ බරපතල ප්‍රශ්නට මුහුණ දෙන්න. ඔබතුමාගේ මේ කාරණාවේ ඔබතුමාම විසංවාදයක් ඇති කර ගන්නවා. ඒ තුලින් පැහැදිලි වෙන්නේ ලෝකාර්ථික අර්බුදය පමණක් නෙමෙයි මේ ආණ්ඩුව කරන්න බැරි පොරොන්දු දීම හරහා ආණ්ඩුව විසින්ම එන ගැනීමකුත් කරගෙන තියෙනවා කියලා. පැහැදිලිව දේශපාලන මැදිහත් වීම සහ දේශපාලන එකත් මේකේ කොටසකට වගකීම බාර ගන්නවා. ලෝකාර්ථික අපිට බලපාලා තිනවා. ඒක නැත්තේ නැහැ. හැබැයි අපෙත් කළමනාකාරීත්වයක් නැතිකම මේ කළමනාකාරීත්වය කියන්නේ මේකටනේ. අපි දැනගන්න එපා අපිට තියෙන ආදායමට අපි වැඩ කරගන්න. හැබැයි අපි කළමනාකාරීත්වයක් නැති කමට දේශපාලන හේතුන් මතත් මේක ඒක නෙවෙයි. රජයක් බලයට පත් වීම පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගන්නවා නම් යම් කළමනාකාරීත්වයක් සහිතව තමයි ඒ ගමන යන්න ඕනේ. එතකොට දැන් පහුගිය මේ වෙනස සිදුවීමේදී මේ ක්‍රියාදාමයේ සිදුවලා තියෙන්නේ අනාගතය පිළිබඳ නොසිතාද? නැහැ, තොෂෙම දැන් දැන් දේශපාලන බලය ගන්නකොට මේ ආදේශපාලන බලය ගන්න යම් යම් උපක්‍රම හැම රටකම තියෙනවා. ඒක නැත්තේ නැහැ. දැන් ඇමරිකාවේ වුණත් ඒක කොටසකට තියෙනවා ඒක වෙලාවක. ඒතොර දැන් මේ දිනවල බලන්න මේ දිනවල ඇමරිකන් මැතිවරණය තුල විවිධ දේවල් කතා කරනවා. ඉතින් මේ මැතිවරණ හැබැයි රජය බලයට පත් වුණාට පස්සේ නිවර්දිව අවුරුදු 2-3ක් මේක කළමනාකාරීත්වයේ කරගෙන ගියොත් අපිට මේ ආර්ථිකය හදන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි මාසෙන් දෙකෙන් මේ ආර්ථිකය හදන්න බෑ. එතකොට මේක නොදැන නෙවෙයි මේ දේශපාලන පක්ෂ මේක කිව්වා. හැබැයි චෝදනාව වෙන්නේ අද දැන් අපිද අපේ පසුගිය රජයේ ඉඳපු ඇමතිවරයෙක් මේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ ධර්මයක් තියෙන කෙනෙක් හොඳටම දන්නවා ඩොලරේට මොකද්ද වුනේ කියලා. දැන් අද ඩොලරේ ගැන කතා කරනවා. හැබැයි ඩොලරේ ඇයි අපි ඩොලරේ මේ ඩොලරේ නියමගේද මේ රටේ තිබුණේ දැන් මේ අවුරුදු 10ක 20ක 30ක නෑ නියමගයක් නෙවෙයි තිබුණේ. ඔබතුමා ඒ හිටියා අපිට පැහැදිලි කරන්න. මම ඒක පිළිගන්නවා. ඒක මොකද ඩොලරය අපි පාලනය කරගෙන හිටියේ.
එතකොට සංචිතයෙන් මුදල් දාලා තමයි ඩොලරේ පාලනය කරන්නේ. එතකොට විදේශ සංචිතයෙන් මුදල් දැම්මම ඩොලරේ පාලනය වෙනවා. එතකොට අපි කියනවා ඩොලරේ අපි එක වගේක රඳවගෙන හිටියා. ඇත්ත රඳවගෙන හිටියා. හැබැයි රඳවගෙන ඉන්නකොට සංචිතයේ දියවි සංචිතය යනවා. සංචිතය කියන්නේ මොකක්ද? සංචිතය කියන්නේ විදේශ මුදල්. මේ සංචිතය දේශීය වශයෙන් තියෙන ටිකයි. එතකොට විදේශීය මුදල් අපි අරගෙන ඩොලරේ පාලනය කරන දානකොට අපේ අපනයන වෙනදා මොකද වෙලෙන්ද මොකද්ද කරේ මුදල් රටට ගේන්නේ. දැන් උතන පරස්පරයක් කියනවා නේද අපි දැන් ඔහුතුමා කියනවා සංචිතය භාවිත කරමින් ඩොලරය සාපේක්ෂව එකගෙක තබා ගැනීමට කටයුතු කරා කියන කාරණේ. හැබැයි වර්තමානයේ වෙන චෝදනාවක් එනවා සංචිතත් අඩු වෙලා ඩොලරය යගේ ඉහළ ගිහිල්ලා කියලා. එතකොට මේ කලබලකාරීත්වය කරගන්න බැරිද මේ රජයට? සංචිතය අඩු වීම සැබෑ සංචිතයක්. මම නිවැරදිව කියන්නේ නැහැ කොයිම විදේක සංචිතයේ නිවර්දියාගයක් රටට දීලා තිබුණා කියන එක මම කොයි දලාවක් කියන්නේ නැහැ. මොකද අද මම කියන්නේ අද අපිට තේරෙන මේ සංචිතයේ තිබිච්ච ප්‍රමාණය දැන් මේක දැන් මම ඩොලරේ පාලනය කරන්න ඒක පහුගිය වකවානුවලම සෑම රජයක් විසින්ම ඒක කරා නැත්තේ නැහැ. ඒ කරපු එක සාධාරණ මම ඒක පාවෙන්න ඇරගෙනම මේ බර එකසරේට මෙන්නේ නැහැ. මේක දැන් ඩොලර 100 ගානට එක සැරේටම ගියේ මේක සම්පූර්ණයෙන් ඩොලර ඇතහැරියා. ඩොලර ඇතහැරින් නැතුව බෑ. මොකද අපනයන කරුවෝ අපේ රටට සල්ලි ගෙනාවේ නැහැ. මොකද ඩොලරේ දිහා බලාගෙන හිටියා. මේක කවදා හරි අපනයන කරුවෝ දන්නවා මේක කොයි වෙලාවක හරි අතාරින්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔවුන්ගේ සල්ලි වෙන තැන්වල තිබුණා. දැන් මේ සල්ලි මේ රට ගෙන්න ගන්න ඕන. අපනයන විතරක් නෙවෙයි අනිත් සියලු මුදල් මේ රට ගෙන්න ගැනීමේ ක්‍රමවේදයක් අපි ඇති කර ගන්න ඕනේ. පැහැදිලිවම ඔබතුමා පිළිගන්නවාද මේ ආණ්ඩුව බලාපොරොත්තු වන ආයෝජනයන් නොපැමිණීම හැමුවේ මේ தත්ත්වය වඩාත් බරපතල නැහැ. ආයෝජනයන් අංගන බලාපොරොත්තු වෙන්න බෑ. එකවරට දැන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් බිලියන 5ක ඇමරිකන් ඩොලර් බිලියන 5ක ආයෝජනයක් රටට එන්න ඕන. එතකොට බිලියන 2ක විතර ආයෝජනයක් තියෙන එකක එක සැරේට ආණ්ඩුවකට ආයෝජන ගේන්න බෑ. ආයෝජන ආකර්ෂණීය ආයෝජන වැඩපිළිවෙලක් රටක තියෙන්න ඕන. එතකොට විශ්වාසය කියන එක තියෙන්න ඕන. දැන් ඒ විශ්වාසය ක්‍රමෙන් ඇති කර ගන්න ඕන. සමහරලාට දේශපාලන තීන්දුව මත යම් යම් දේවල් ක්‍රියාත්මක කරත් අද තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා ඒක අපි එළියට දා යුතුයි නිවරදි දේ ඒ ආයෝජන වලට විශ්වාසය යලි ඇති කර යුතුයි. දැන් ඔබ මට මොහොත දෙන්න විමල් ඔබ පහුගිය රජයේ මහින්ද රාජපක්ෂ රජයේ ආයෝජන සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක තැනක හිටපු අමතිවරේ. එතකොට ඒ තීරණාත්මක ස්ථානයේ ඔබතුමා ඉන්නකොට ඔබතුමා කියනවා ඔබතුමාගේ දේශපාලන ඉතිහාසය තුළ වැඩියෙන්ම සල්ලි අත ගෑවේ ඒ කාලේ කියන කාරණේ. එතකොට ඒ කාලේ ආයෝජන එතරම් ගලන් ගෙන්න රටේ තත්ත්වය සාර්ථකව තිබුණා නේද? තිබුණ නිසා නේද ඒක අපිට කාරණා කීපයක් නිසා ඒ වෙලාවේ ආයෝජන ආවා. එකක් අපේ රටට දශක තුනක් තිබිච්ච යුද්ධය අවසන් වෙච්ච වහාම අපිට අපේ රටට හොඳ සාමකාමී පරිසරයක් ආවා. එතකොට ආයෝජනයක් එන්න දේශපාලන ස්ථාවරභාවයක් තියෙනවා. රටේ හොඳ දේශපාලන ස්ථාවරභාවයක් තිබුණා. දෙවැනි එක දේශපාලන ස්ථාවරභාවයත් එක්ක සාමයක් තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. මේ කාල සීමාව ඇතුළත ඇත්ත වශයෙන්ම යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් පසුගිය රජක කාලේ කරා. ඒ යටිතල පහසුකම් වල සහ ආයෝජනයට තිබිච්ච ඉඩකඩ දැන් අපි ඒ වෙලාවේ ගෙනාපු යම් යම් පණක් තිබුණා. මම අදත් ඒ පණක් තිබිය යුතුයි කියලා මගේ මතේ ක්‍රමෝපාය සංවර්ධන පණත වගේ පණක් මේ රටේ තියෙන්න ඕන. ඒක කාලෙකදී වෙන ක්‍රමයකට ගේන්න පුළුවන්. දැන් ඒ අපි ඉන්න ඒ වෙලාවේ ඒ ක්‍රමෝපාය සංවර්ධන පණත යටතේ තිබිච්ච බදුසහන අරමුණත් එක්ක ආයෝජන සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. ඒ කෙටි කාලය ඇතුළත ආයෝජන ආව මේ. හොඳ අමුතුම දැන් 2015 ජනවාරි 8 වෙනි පස්සේ වෙනස සමග රටේ දේශපාලන ස්ථාවරයක් ඇති වුණා කියන කාරණේනේ මතු කරන්නේ. එතකොට එහෙනම් දැන් පහුගිය කාලේ ආයෝජන එන්නත් දැන් ආයෝජන නොඑන්නත් හේතු මොකක්ද? මේ ආයෝජන පහුගිය කාලේ ආවා දැන් ආයෝජන නොඑන්නේ නැහැ. දැන් එන පටන් ගන්න තියෙනවා ආයෝජන. දැන් මේ වෙන විට යම් යම් ආයෝජන විශාල ප්‍රමාණයක් දැන් ජනාධිපතිතුමාගේ සංචාරයත් අගමැතිතුමාගේ සංචාරයත් කියන සංචාර දෙකක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිතුමා රටවල් රාශියකට ගියා පහුගිය කාලේ. එතකොට ඒකෙන් දැන් අපිට යුරෝපයේ කියන එක අපෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා තිබුණේ. එතකොට යුරෝපයේ අපිට විශ්වාසයක් තිබුණේ නැහැ අපි ගැන විවිධ හේතු මත. ඒ නිසා දැන් යුරෝපයත් ආසියානු කලාපයත් දෙකම අපේ විශ්වාසය දැන් ඇති වෙලා තියෙනවා. එකක් මේ රටේ ඒ විශ්වාසය තුළ අපිට ආයෝජනේ නාපු රටවල් වලින් ආයෝජනේ එන්න පුළුවන්. තත්ත්වය දැන් අපි උදාහරණයක් හැටර ඔබතුමා වචනේ වාචික එන්න පුළුවන් තත්ත්වයක් කියන එක. හැබැයි ඇවිල්ලා කියලා ඔබතුමා කියන්නේ කියලාවක් ඇවිල්ලා තියෙන කොටසක් දැනට නැත්තේ නෑ. දැන් බලන්න දැන් චීනෙට අක්කර 1000ක් වෙන් කිරීම තුල
හම්බන්තොට ඒ චීන ද චීන ඉස්සෙල්ලත් ඔක චීනේ උනන්දුවක් දැක්කෝ ඒ සම්බන්ධයෙන්. හැබැයි අපිට මේ මුළු ප්‍රමාණය දෙන්න යම් යම් මත ප්‍රකාශ කරයි වෙලා يعني චීන සිටි කියලා එකක් වැටේ. ඉන්දියන් සිටි කියලා එකක් වැටේ. එහෙම කියලා මතයක් තිබුණා. ඒවයි තරම. හැමතිස්සම අපිට මොහොතක් දෙන්න. දැන් අපි චීන ගැන කතා කරේ. චීනයට අගමැතිතුමාගේ සංචාරයත් සමග රටේ චීනයේ සම්බන්ධයෙන් තිබූ කතාබහ යලි තීව්‍ර වුණා. අපි ඒ පිළිබඳව සිදුවුණු කතාබහ දකිමු. දල පහසුකම් ලබා දෙන්න චීනය අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. අධිවේගී මාර්ගයේ මෙතනින් යන්න තිබුණා. පැවැත්වුවේ නැත්නම් ජනවාරි 8 වෙනිදා අද වෙනකොට මේ හරියක් පව් කරපන්. ඒ අස්සම් කළා ගිවිසුම් අස්සම් කළා තිබුණු දේවල්. සැලැස්මක් තිබුණා අපිට. හැබැයි මේ ආණ්ඩුව ඒව නැවැත්තුවා. ආර්ථිකය නවත්තලා කඩාවත්තලා එයාලට නැවත වාරයක් අර බැන බැන හිටපු චීන රාජ්‍යයට ගිහිල්ලා ඔවුන්ගෙන් ඒ ආධාර ලබා ගැනීම කරන්න සිද්ධ වුණා. චීන පිළිබඳව ලොකු විවේචනයක් තිබුණා. චීනය අපේ රට යටත්විජය කරගන්න උත්සාහයක් ගන්නවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක නවත්තලා දවිලා තියෙන්නේ. සී ජින්පින් මහත්තයාට තරවටු කළා එන්න එපා අපේ රටට කියලා. නෑ එහෙම නෙමෙයි. බටහිරින් කරගන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ කරගත්තේ. ලංකාව චීන කොලනියක් කරන්න යනවායි කියලා කටමැත දොඩෝපු චීනය තමයි ඉකොනොමික් හිට්මෑන් ආර්ථික ඝාතකයා චීනය කියලා හඳුන්වපු මේ අයටම අද සිද්ධ වෙලා තියෙනවා දෛවයේ සරදම අනේ අපට කීයක් හරි දෙන්න පස්වන් දහසකට බුදු වෙලා කීයක් හරි දෙන්න කියලා යදින්න යන සිද්ධ වෙලා තියෙනවා චීනයටම බටහිරින් එනකම් බලන් හිටිය බටහිරින් එන්නේ නැති නිසා නැවත චීනට හැරෙන්න සිද්ධ වුණා මේ කියන කතාව ඇත්තද චීනයේ ආර්ථිකයේ පිළිබඳ තිබුණ එක ගැටලුවයි පෝට් සිටි එකට වෙන ප්‍රශ්නයක් චීනත් එක්ක තිබුණ නැහැනේ. ඒතර පෝට් සිටි එකේ පරිසර වර්තාව පිළිබඳ දේශපාලන අංශ කතා බහ කරා. ඒ මැතිවරණ වෙලාවේදී දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන වශයෙන්ම මාතෘකාවක් කරගත්ත පෝට් සිටි ව්‍යාපාරයේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ චීන ආයෝජන. චීන ආයෝජන පිළිබඳ පෝට් සිටි එකනේ අපේ මූලික 1.4 ඒ කියන්නේ බිලියන 1.4ක මහා පරිමාණයේ ආයෝජනයක් මෙතන තිබුණේ. ඉතින් ඒ ආයෝජනය පිළිබඳ තිබුණේ පරිසර වර්තාව පිළිබඳ තිබුණා. ඊළඟට ඉඩම සින්නක්කර දීම පිළිබඳ මත ප්‍රකාශ කරා. එතකොට ඒ වගේම ධාවනපතයක් පිළිබඳ මත ප්‍රකාශ කරා. එතකොට මේ සියල්ලම එක්ක නැවත පරිසර වර්තාවක් ගත්තා. ඔව් අමුතුම දැන් මට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජනතාවත් නගන ප්‍රශ්නේ තමයි ඉඩම් ප්‍රමාණයේ වෙනසක් වෙලා නැහැ. සින්නක්කර දීමද බදු දීමද කියන කාරණේ තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට තිබ්බ ඉඩම් ප්‍රමාණයටම තිබුණු පරිසර වර්තාවේ ප්‍රශ්නයක් වෙනවා නම් වර්තමානයේදී තියෙන ඒ ඉඩම් ප්‍රමාණය නම් පරිසර වර්තාව කොහොමද වෙනස් වෙන්නේ? නෑ පරිසර වර්තාවක් නැවත අරගෙන තියෙනවා. මගේ පරිසර වර්තාව ගැන පූර්ණ වශයෙන් අධ්‍යයනයක් කළා නෑ. ඒ පරිසර වර්තාව මම BY එකේ ඉඳන් නම් පරිසර වර්තාව ගත්ත පරිසර වර්තාව මම බලලා තියෙනවා. නමුත් මේ පරිසර වර්තාව මම දන්නේ නෑ පරිසර වර්තාව වෙනස් වෙලා මොන මොන කොන්දේසි මේකට ඇතුල් කරාද කියලා. ඒතකොට දැන් මේ අලුතෙන් මේ ගිවිසුමක් යනවානේ. ඒ ගිවිසුම තුල කොන්දේසි ඇති වෙන්න පුළුවන්. ඒතකොට චීනයකට එකඟ වෙලා තියෙනවනේ දැන්. දැන් අපි හිතමු ඉඩම් සින්නක්කර දීම සම්බන්ධයෙන් සහ ඉඩම් 99 අවුරුදු බද්දට දීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇවිල්ලා. දැන් මේකේ මූලික ආයෝජන කටයුතු සිද්ධ වෙනකොට ඔබෙහි හිටියානේ. එතකොට ඒ මූලික ආයෝජන කටයුතු තැමතුමා මෙය සම්පූර්ණයෙන් මුළු ඉඩම් ප්‍රමාණය සින්නක්කර ලබා දෙන්නේ කොටසක් සින්නක්කර දෙන්නේ. හෙක්ටයාර 20. හෙක්ටයාර 20ක ප්‍රමාණයක් සින්නක්කර දෙන්න කටයුතු කරේ. එතකොට දැන් වර්තමානයේ මුළු සම්පූර්ණ ප්‍රමාණයම 99 අවුරුදු බද්දකට දෙන්නේ. ඒ දැන් සියලු දේ අපි අනිත් ඒවා දුන්නේ 99 අවුරුදු බද්ද. එතකොට මේකනේ දුන්නේ මේ සම්පූර්ණ. එතකොට ඒකත් සම්පූර්ණ නැතුව අයින් කරලා තිනවා මේකෙත්. චීනය සම්බන්ධයෙන් ණය වත්කම් බවට පරිවර්තනය කරන්න යනවා කියලා පහුගිය දවස්වල රාවයක් තියෙනවා දේශපාලන ක්ෂේත්‍රේ. එහෙම දෙයක් වෙන්න යනවා. මම දන්නේ ඒක හරියට. මම දන්නේ ඒක එහෙම ඒ ණය වත්කම් හැටියට අන්නන ක්‍රම එවනම් දීර්ඝකාලීනව මොන හරි තියෙන්න ඕන ප්‍රතිලාභ නැත්නම් රටක් ණය වත්කම් හැටියට ගන්න එකක වෙන්නේ නැහැ. හැමතුමනි දැන් ඔබතුමා කතා කරනකොට කෝ අපි ඇත්ත කතා කරමු නැත්නම් අවුරුද්දකින් ඉතර එක වෙනස් වෙන්න හදනවා කියලා අපි ඇත්තටම කතා කරන්න යමු. අපි කැමතියි ඔබතුමා ඒ ප්‍රකාශ කිරීම ගැන. මේ ආණ්ඩුව පත්තලා මේ කාලය තුලදී චීනය පිළිබඳව දැක්වූ තක්සේරුව ඉතාම අඩුයි නේද? අන්තිමේදී නොහැරි බැරි තැන මේ විදියට හැරෙන්න වුණා නේද? දැන් චීනයත් මේ විදියට ඉස්සරහට කරගෙන ඩොකී වේවත් දැන් හොඳයි කියලා කියන තැනට ආණ්ඩුවට පත්තලන්න වෙලා තියෙනවා නේද? ඒක නේද ඇත්ත? නෑ මම හිතන්නේ චීනය සමග මේ රට තිබුණු සම්බන්ධතා පක්ෂ තිබුණු සම්බන්ධය විවිධ මත ඉතිහාසය තුලා තිබුණා. එතකොට චීනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හොඳටම
බැඳිලා තිබුණා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ. ඊට පස්සේ චීනයේ තියෙන කොමියුනිස්ට්වාදයේ චීනයේ තියෙන එක්ක එක්සත් ජාතික පක්ෂය චීනෙත් එක්ක දුරස් වෙලා හිටිය කාලයක්. හැබැයි චීනයේ විවෘතාර්ථිකයකට යොමු වුණාට පස්සේ චීනයේ තියෙන කොමියුනිස්ට්වාදය කියන එක චීනයේ අමතක කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික වගේ පක්ෂයකට චීනෙත් එක්ක වැඩ කරන එක අපහසුතාවයකට පත් වෙන්නේ නැහැ. හැබැයි දේශපාලන මත ප්‍රකාශ කර බව මම පිළිගන්නවා. ඒ දේශපාලන මත විවිධ කාරණා උඩ දේශපාලනච්ච බලය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශ කරා ඒ විවිධ අවස්ථාවල. ඉතින් ඒක දේශපාලන රටාවක් නේ. දැන් දේශපාලන වශයෙන් එහෙම කතා කරන අවස්ථා විවිධ අවස්ථා තියෙනවා. ඒක දේශපාලන වශයෙන්. හැබැයි චීනය කියන්නේ කෙනෙකුට උදව් මම පෞද්ගලිකව පිළිගන්නවා. මම ඒ මතේ හිටියේ නැහැ කොයි වෙලාවක. ඒක මම කියන්න ඕනේ. මගේ චීනය කියන්නේ රටකට උදව් කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් තමන් විසින්ම ගොඩනගාගෙන මෑත ඉතිහාසයේ ඉතාමත්ම ඉහළට ආපු රට ආසියානු. ඔව් දැන් එමුතුනේ මම අහන්නේ ඔබතුමා ඔය දරණ ස්ථාවරයේ 2015 ජනවාරි 8න් පස්සේ බිහි වෙච්ච ආණ්ඩුව. එතකොට ඒක දෙමුණ ආණ්ඩුවක්ද කියලා කියන්න දන්නේ නැහැ. 2015 ජනවාරි 8න් පස්සේ බිහි වෙච්ච ආණ්ඩුව ගිවි ගිය වකවානුව වෙනකන් ඕක තේරුම් ගත්තේ නැහැ නේද? ඒක නේද ඇත්ත? ප්‍රශ්නේ රංගන මෙහෙමනේ වසර 20ක් විපක්ෂයේ හිටියම මේ අලුත් ක්‍රමවේදයේ තියෙන සමහර අයට එහෙම වසර 20ක් පක්ෂේ ඉඳලා ආවම මේක සමහර වෙලාවට අපි සමහර වෙලාවට ඒ කාලේ ගත්ත තීන්දුව වැරදි කියලා හිතන්න පුළුවන් පහුගිය ආණ්ඩු කාලේ. හැබැයි දැන් ඒ දැන් වැඩ කරගෙන යනකොට මේක ක්ෂණිකව දැන් චීනයේ මම පෞද්ගලිකව දන්නවා චීන ආයෝජකත් එක්ක වැඩ කරනකොට චීනයේ තරම් ක්ෂණිකව තීන්දුව එහාට මෙහාට කරන්න පුළුවන් වෙන රටක් නැහැ. ඒකට චීන ආයෝජ චීනයට අවශ්‍යයි ඉක්මනට ඒ වැඩ එක. එතකොට ඒගොල්ලගේ ණය දෙන සීමාව අවුරුදු 15 ඔය පුරුදු කරෙත් දැන් වෙන ජපානෙන් ආධාර ගන්නකොට ඒ සීමාවල් දීර්ඝ සීමාවල් නැහැ. දැන් පස්සේ තමයි මේ අවුරුදු 20 ඊට පස්සේ ග්‍රේස් පීරියඩ් එක මාස 6 ඒවා තමයි සහ අඩු පොලිය. චීනය බය නැතුව අරක දැන් සමහර බිස්නස් කරන අය ඉන්නෝනේ. පැරණි හොඳයි ස්ථාවර බිස්නස් කරවෝ අපේ දැන් අපේ තාත්තලයි කාලේ බිස්නස් කරන අය ස්ථාවර ගන්න බලනවා. මේක දැම්මොත් මේකෙන් එන ප්‍රතිඵල. ඒතර බැංකුවකින් ණයක් ගන්න නැතුව තියෙනවත් කමින් තමයි ඒක කරන්න හදන්නේ. හැබැයි පස්සෙන ව්‍යාපාරිකව විරුතාර්ථිකෙන් පස්සේ රිස්ක් එකක් ගත්තා. ණය මත අවදානමක් ගත්තා. ණය මත රැඳෙනවා. බැංකුව මත රැඳෙනවා. ඒ වගේ තමයි මේ චීනය කියන රට. චීනය විශ්ව කළා සල්ලි හම්බ කරපු රටක්. ඒ නිසා තීන්දුව වෙනස් කරලා ඉක්මනට ගිහලා දැන් වෙන නීති රීති නැහැනේ. දැන් අපි ගත්තොත් ජැබික් එකේ එකක් ගන්න ගියොත් අවුරුදු දෙකක් විතර යනවා ෆීසිබිලිටි රිපෝට් අරගෙන මෙහෙ තියෙන තත්ත්වයන් අරගෙන ඔක්කොම ගන්න. හැබැයි චීනයේ ආයෝජනයට ආම චීනයේ ආයෝජන ගිවිසුමස්සම් කරා වැඩ පටන් ගන්නකොට චීන කොන්ත්‍රාත්කරුවෙක්ම ගෙනෝ සබ් කොන්ත්‍රාක් එක. ඒ කොන්ත්‍රාත්කරුව තව ලෝකල් කොන්ත්‍රාක් කරන අයටත් දෙනවා. ඒවයි ගිවිසුම් වල විවිධ දේවල් තියෙනවා. ඒත් චීනෙත් එක්ක සංවර්ධනයට යන එක හරි ලේසි රටක්. ඒක මම ආයෝජන මණ්ඩලෙ ඉඳපු නිසා මම දන්නවා. ඒ චීන අයත් එක්ක වැඩ කරනකොට කොහොමද වැඩ කරන්නේ? ඔබතුමාගේ විග්‍රහයෙන් නිකන් අපිට හැඟෙන්නේ එක්සත් ජාතික පක්ෂය මේතනට තල්ලු කරේ ඔබතුමන්ලා වගේ ආණ්ඩුවේ ඉන්න අනිත් කොටස වගේ මේ හැඟෙන්නේ එහෙම දෙයක්ද? නෑ එහෙම එකක් නෑ. ඒගොල්ලොත් දැන් අත් වශයෙන්ම මේ කාලය ඇතුළත මේ පසුගිය කාලය ඇතුළත මේ මාස කීපය ඇතුළත මේ ආයෝජනය අවශ්‍යයි කියලා තේරුම් ගියා ඒගොල්ලන්ට. මේ ආයෝජනය ඕනේ කියලා ඉක්මනට. එමෙතුමනි දැන් ඔබතුමාකව සුරංගනා කතා කියන්න ඕනේ නැහැ මේ මාස දෙකෙන් තුනෙන් අර මේ කියලා. හැබැයි දැන් අගමැතිවරයා චීන සංචාරයෙන් පස්සේ කියන ජුනි වෙනකන් ඉන්නකෝ කියලා එතුමා කියන්නේ. හැබැයි ඔබතුමා අර කිව්වා වගේ ටිකක් සුරංගනා කතා වගේ එතුමාට විශ්වාසයක් ඇති වුණා. මේ සඳහා දැන් චීන පොට් සිටි එක පටන් ගත්ත අක්කර 1000ට චීන ආයෝජන එන්න එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ තුල එතුමාට විශ්වාසයක් ඇති වුණා ඉක්මනට ඉක්මනට මොනවා හරි මේක පරිවර්තනයක් කරගන්න පුළුවන්. විශ්වාසයක් තිබුණේ නැද්ද එතුමා? එතෙක් විශ්වාසයක් තිබුණේ නැද්ද? මේ රට ඕන තීන්දුවක් ගනිද්දී දන්නේ දැන් අපි ගියේ මේ පොට් සිටි එකට ගිහිල්ලා එතුමා කොහොම හරි සාකච්ඡා කරලා ඒ තීන්දුව වෙනසක් කරගත්තානේ. අපි ඒක නැතේ කියන්න බෑනේ. ඒ ගෞරවය එතුමාට දෙන්නත් ඕනේ අපි. අගමැතිවරයා හැටියට ඒ තීන්දුව එතුමා හිටියානේ. ගිහිල්ලා එතුමා ඒ විශ්වාසය ඇතුව තමයි එතුමා කතා කරේ. එතකොට එමුතුමා දැන් අර කලින් තිබ්බ චෝදනාව චීන කොලොනියක් බවට පත්වීම කියන චෝදනාව දැන් පොත් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම උන්ට බාර දෙනවා. හම්බන්තොට අක්කර 1000ක් දෙනවා. මේ පිළිබඳව තමයි සාකච්ඡා පැවතුනේ පසුගිය ආණ්ඩුවේ. එතකොට දැන් චීන කොලොනියක් වෙනවා නෙමෙයිද මේ? නෑ මම නම් කොයිම අවස්ථාවකවත් මෙයා අද ඊයේ නෙවෙයි. මම හිටියේ වර්ල්ඩ් ට්‍රේඩ් මගේ ඔෆිස් එක දරා දන්නවා. ඕගොල්ලෝ දන්නවා BY ඔෆිස් එක තියෙන. දැන් ඕක JR ජයවර්ධන මහත්තයා ඕක දෙනකොට විවිධ අය විවිධ කතා කිව්වා. හැබැයි මේ දෙන එකක්වත් මගේ මතේ පුජ්ජලික මතේ හැටියට කාටවත් ගෙනියන්න බෑ. රාජ් සමුද්‍ර හොටලේ වාර්ෂික බද්ද රුපියල් 100 ගාණ. වාර්ෂික බද්ද. ඒතර මේ වගේ ආයතන ඉන්ටර්නෙට් ඉන්ටර් කොන්ටිනල් කියලා මෙතන එකක් තිබුණා.
ඒවා ඉඩම් දීපු හැටි බැලුවම වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉඩම් දීපු හැටි බැලුවම සිංගප්පූරුවේ තාවෝ ඇවිල්ලා මේක ගොඩනැගිල්ල හැටි බලලා මේවා නිකන් දීපුවා වගේ. හැබැයි එහෙම කියලා මේ ඉඩමක් ගොඩනැගිල්ලක් ගෙනියන්න බෑ. මගේ පුජ්ජලික මතේ ආයෝජනයක් රටකින් ආවට පස්සේ ඒ ආයෝජනය මේ රටේ ස්ථාපිත වුණාට පස්සේ මේ රටේ මිනිස්සු තමයි රැකියා කරන්නේ, මේ රටේ මිනිස්සු තමයි මේකේ ආදායම ගන්නෙ, ආදායම ඒගොල්ලෝ ගන්නවා. නමුත් මේ රටේ මිනිස්සු තමයි ඒකේ යැපෙන්නේ. ඒ නිසා ඒව මේ ගෙනියන්න පුළුවන් ඒව නෙවෙයි. හැබැයි අමුතුම දේ 2015 ජනවාරි 8ට 8 කාල සීමාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ ඒක නේද? ඔබ ආයෝජන මණ්ඩලයේ බාර ඇමතිවරයා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා. එතකොට දැන් ඒ කාලේ කියවුණා අධික කොමිස් ගන්නවා චීන ආයෝජන සමග. ඒ වගේම වැඩි පොලියට ණය ගන්නෙ. මේ කාරණානේ කිව්වේ. ඔබ ඇමතිවරයා හැටියට හිටියේ. එහෙමද සිද්ධ වුණේ? නෑ. මම පිළිගන්නේ ඒක. මම කරපු එකම ආයෝජනය කළාවත් මට බලපෑමක් නැහැ. හරි. තවමත් දේශපාලන වේදිකාවේ කියවෙන්නේ එහෙම කාරණානේ. ඒක තමයි දේශපාලනයේ මේ කාරණා කියවෙනවා. දේශපාලනච්චෝ විවිධ විදියට මේ අදහස් කරනවා. හරි. එහෙම චෝදනා කරන පාර්ශවයයි චෝදනාව කරන කාලයේදී ඒ අමාත්‍යවරයා දෙගොල්ලම එකම කැබිනට් එකේ ඉන්නවා. එකම ආණ්ඩුවේ ඉන්නවා. මේක ජාතික තීන්දුවක් නේ. මේක ඉතින් ඒ චෝදනාව වලට ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්. මම මෙහෙමනේ මට පුද්ගලිකව මම රජයක ඉන්නවා නම් ඒ රජයේ කැබිනට් මණ්ඩලයේ හෝ ඒ රජයේ ඇමතිවරයෙක් හැටියේ ඉන්නවා නම් මට පුද්ගලිකව ඒ තීන්දුව එළියට අවිල විවේචනය කරන්න මම කැමති නැහැ. මම ඒකට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තෙන් ගල් ගහද්දී ඔබතුමා මේ පැත්තේ වෙනකොට පොඩ්ඩක් ඈත් වෙනවා, ගල ගිල්ල කාටවත් වදින්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම මගේ සාමූහික වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් පිට මම යන්න හැබැයි මම අදහස් ප්‍රකාශ කරනකොට ඇතුළේ මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. සමහර දේවල් වල අපි දැන් අයවැය සම්බන්ධයෙන් ගත්ත යම් කරුණවලදී අපි අදහස් අපි ප්‍රකාශ කරා ඇතුළේදී. අද වුණත් අපි සමහර අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි මම පුද්ගලිකව මේ පසුගිය කාලයේ තිබිච්ච සමහර ආයෝජන වලදී ඇත්ත වශයෙන් මෙරට අවශ්‍ය ආයෝජනයි ඇවිල්ලා තිබුණේ. ඔය පෝර්ට් සිටි එකේ කියන එක ඉතාමත්ම අවශ්‍ය ආයෝජනයක්. ඒ කියන්නේ ඔය කියන කොමිස් කුට්ටිය හෙට මෙහෙට ගියේ නෑ. මම දන්නේ. මම නම් මම දන්නේ මම මැදිහත් වෙච්ච තියෙන මොකද ආයෝජන මණ්ඩලය තුල මේක කැබිනට් පත්‍රිකාව දෙපැත්තකින් ආවේ. කැබිනට් පත්‍රිකාවක් එනවා වරායමති වරායෙන් එන පත්‍රිකාවක් තියෙනවා, අපෙන් එන පත්‍රිකාවක් තියෙනවා. අපිට නම් කිසිම කෙනෙක් හම්බුනේවත් කතා කරේවත් නැහැ. මම දන්නේ නැහැ ඉතින් මොනවද සිද්ධ වුණාද. ඒක දේශපාලන වේදිකාවේ කියපු චෝදනා ගැන ජනතාව හිතන්න ඕනේ. ඉතින් කියනකොට එහෙම තමයි. හැබැයි කෙරෙන්නේ අර මොකක්ද? නෑ, ජනතාවගේ බුද්ධිය අපි හිතනවා වැඩි කියලා. ඉතින් ජනතාවේ තීන්දුව ගන්නවා හරියට. මම හිතන්නේ වැරදි තීන්දුව ගන්නවා ඇති. නමුත් ජනතාවට ඒක ඉතින් ජනතාව ඒක තීන්දුව කරන්න ඕනේ. හොඳයි. සුදේ මොහොතක් දෙන්න. ඔබතුමා පළවෙනි කොටසේ කරපු විග්‍රහයන්ගෙන් නිකන් ප්‍රේක්ෂකයාට හැඟී ගිය ආකාරය තියෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ ස්වර්ණමය ආර්ථික යුගයේ 2009න් පසුව කියලා. එහෙම එකක් නේද ඔබතුමාගෙන් කියන්නේ? ඇත්ත වශයෙන්ම රටේ ආර්ථිකේ බොරු කියන්න බෑනේ. මේ රටේ ආර්ථිකේ සාමයක් මේ රටේ ඇති නූනනං අපි කාටවත් ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වීම තුල තමයි රටේ ස්ථාවරභාවයක් මේ රටේ ඇති වුණේ. ඒ ස්ථාවරභාවයේ ඉස්සරහට ගියා. හැබැයි ඉන් පස්සේ දේශපාලන ප්‍රශ්න මේ රටේ සිදු නොවිය යුතු දේවල් සමහර දේවල් සිදු වුණා. මම මේක ඕනම් විග්‍රහ කරන්න. ඔබතුමා කැමතිද? ඔව්, අපි කැමති ඒ විග්‍රහයට ඔබතුමා. මේකයි මහින්ද රාජපක්ෂ රජය යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කිරීම සඳහා වෙන කිසිම නායකයෙක් ගන්න නැති ඉතාමත්ම දැඩි අවදානම් තීන්දුව ගත්තා. ඒක ඉතාමත්ම දුරදිග කල්පනා කරලා ඒ තීන්දුව වලට ගත්තේ නැත්නම් මේක සිද්ධ වුණොත් මේක වෙයි, මේක සිද්ධ වුණොත් මේක වෙයි කියලා ඒ තීන්දුව ගන්න ගියා නම් මේ යුද්ධය අවසන් කරන්න බෑ. ඒ යුද්ධයේදී ඒ අවශ්‍ය තීන්දුව ගත්තා. ඉන් පස්සේ පොදු සන්ධානයට මේ බලය නැති වෙන්න ප්‍රධාන හේතුව සන්ධානයේ සංවර්ධනය නොකරපු නිසා නෙවෙයි. චෝදනා දෙකයි තිබුණා. ඔබ කියපු ඒ දෙවනි දැන් කියපු චෝදනාව තිබුණා. දූෂණයක් සිද්ධ වුණා. ඒක දසසරයක් පස්සරයක් හයසරයක් දවසට හැම කෙනෙක්ගෙම මේක කියවෙනකොට විවිධාකාරයෙන් මේක කියවෙනකොට ඒක මිනිසුගේ මනසට යනවා. එහෙම දෙවනි කාරණේ එහෙම කාරණා සිද්ධ වුණාද? නෑ, එහෙම සමහර ඒවා දැන් පරීක්ෂණ කර මට මං කියන්නේ සිද්ධ නුණයි කියලා මම කියන්නේ නෑ. යම් යම් අය දූෂණ වැඩ කරන්නේ නැති. ඒ කරපු නිසා තමයි ඒ යම් යම් අයට එච්චර දුරට ඒ ප්‍රශ්න ගෙනියන්න පුළුවන්. විනිවිද භාවයෙන් තොරව සමහර ඒවා සිද්ධ වෙන්නේ නැති. ඒ සංවර්ධනය ශීඝ්‍රව යනකොට ඕනම රටක එකක් සිද්ධ වෙනවා. ඊට වඩා බරපතල ලෙස මේ රජය සන්ධාන රජයේ පරාද වෙන ප්‍රධාන හේතුව සුළු ජාතීන් සන්ධානෙන් අයින් වීම. එහෙම නැත්නම් සන්ධානේ පරදින්නේ නැහැ. සුළු ජාතීන් සමහර සංවිධාන සහ සමහර පුද්ගලයන් හැසිරීම තුළ ඒවාට දඩුවම් සහ ඒවාට නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ සුළු ජාතීන්ගේ සම්පූර්ණ
විශ්වාසය නැති වෙලා ගියා. අපි යුද්ධෙන් පස්සේ අපිට අපි සංවර්ධනය මම ආණ්ඩුවේ ඉඳපු ඇමතිවරේ සංවර්ධනය කියන එක උතුරේ නූනේ නැහැ. උතුරේ පාරවල් හැදුවා, ලයිට් දුන්නා, වතුර දුන්නා, සියලු දේ කරා, මිනිස්සුන්ට මුදල් ගියා, ඒ ඔක්කොම කරා. හැබැයි මිනිසුගේ හිත කියන එක දිනා ගන්න අපිට බැරි වුණා ඒ වෙලාවේ. ඒ දරන්න බැරි වුණේ එක පැත්තකින් ජාතිවාදී ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ජාතිවාදීන් මුරණ්ඩු ලෙස රස්ත්‍යාධිකාරයන් ලෙස හැසිරෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ නිදහස සමාජ මට නම් වශයෙන් කියන්න බෑ. නමුත් සමහර අය ගිහිල්ලා සමහරගේ ජාතීන්ගේ නම් කියලා ඒ රූපවාහිනියවල එහෙම කතා කරා. සමහර තැන්වලට ගිහිල්ලා ඒ අය ඉපදුණු ජාතියට අගෞරව වෙන විදිහට සමහර අය කතා කරා. මේ පිළිබඳව සාමූහිකව කැබිනට් මණ්ඩලයන් තුළ ආණ්ඩු පක්ෂ රැස්වීම තුළ සාකච්ඡා වුණ නැද්ද? සෑහෙන සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සාකච්ඡාවේදී සමහර කැබිනට් නැමැතිවරු ප්‍රකාශ කරලා තියෙනවා මේක. ඒ සඳහා පියවරක් ගැනුනේ නැහැ. මොකද ඊට වඩා බලවේග ජාතිවාදී බලවේග ඉස්පතු වෙලා තිබුණා. නෑ එහෙම නෙමෙයි, අපිට සිංහල ඡන්දයෙන් විතරක් මේක දිනන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් 80%ක් 101 ඇමතිවරයෙක් විග්‍රහයක් කරා 65%කට 68%ක් ගත්තොත් සිංහල ඡන්දවලින් 68%ක් ගත්තොත් අපිට මේක ස්ථිර වශයෙන්ම 105%කට වැඩි ගාණකින් අපිට දිනන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. ඒ ඇමතිවරයා මේ වෙනකොට ආණ්ඩුවේ ඉන්නවද විපක්ෂයේ? ඒ ඇමතිවරයා විපක්ෂයේ ඉන්නේ. ඒ ඇමතිවරයා විග්‍රහ කළා. එයා එක වෙලාවක කිව්වා, මොකක්ද ඒකට කිව්වේ, වර්ස් සිනාරෝ. එහෙම විග්‍රහ කළා, මෙහෙම කිව්වේ. සිනාරෝ වලට ගියත් මේවා නැතුණාට 65%කට 68%යි ප්‍රමාණයක් ඡන්ද ගන්නකොට දකුණේ 70%ක් වෙන සමහර ආසනවල මේවා ගන්නකොට මේ සම්පූර්ණ මේක වෙනස් වෙන අපිට උතුරෙන් මෙච්චර ගාණක් ලැබුණා වැඩි නැගෙනහිර මෙච්චර ගාණක් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලැබෙන 100% මෙච්චරයි මේක ලැබුණාට පස්සේ අපි 105%කින් විතර දෙනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න මලික් ජයතිල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජාතික ලස්තුයි. ඒ මන්ත්‍රීතුමා ඉතාමත් පැහැදිලි විග්‍රහයක් කරා මේක පරදිනවා කියලා. මේ ඇමතිවරු 5%කට 6%කට විතර එතුමා ප්‍රධාන ඇමතිවරුට පෙන්නුවා, 20%කට විතර පෙන්නුවා මේ දේශපාලන. එයා පෙන්නුවා ඉතාමත් පැහැදිලිව සමාවෙන්න ඇමතිතුමා. ඒ කියන්නේ දැන් මේ මලික් ජයතිලක මන්ත්‍රීතුමා එවකට නිදහසන්දානෙ දිහිටි. ඔව් නිදහසන්දාන. ඔව් එතුමා මොකක් කරේ තනතුරක් දරුවා? නෑ එතුමා ඒ වෙලාවේ ඩලසරහ පෙරම ඇමතිතුමාගේ වැඩ කරා යත් එක්ක මම හිතන්නේ යාගේ තනතුරක් තිබුණාද කියලා මම දන්නේ නෑ. මොන හරි වැඩ කරා එයා හිටියා. අපිට පදනම් ආයතනයේ ඔහු එක්ක අපි සාකච්ඡා කරනකොට නිතරම පදනම් ආයතනයේ හිටි. ඒ කියන්නේ ජනාධිපතිවරණ සටනෙත් එතුමා ජනාධිපතිවරණ සටනෙට කලින් ජනාධිපතිවරණ එතනින් එතුමා වෙන්ගුණේ. එතුමා ඉතාමත් පැහැදිලිව පෙන්නවා ශ්‍රී ලංකා නිදහස් මේ රටේ ඉතිහාසය තුළ බලයට පත් වෙලා තියෙන ජනාධිපතිවරයෙක් සුළු ජාතීන්ගේ ඡන්ද ලැබුණාම එකම වෙනසයි උනේ 2010 මැතිවරණ. ඒක සුවිශේෂී අවස්ථාවක්. 2010 මැතිවරණ කියන්නේ මේ රටේ යුද්ධය ඉවර කළා ගියපු වෙලාවේ එක පැත්තකින් උතුරේ ඡන්ද ඇත්තේ නැහැ. උතුරේ අය උතුරෙන් ඈත්ලා ගිහිල්ලා බොහොම අඩු ඡන්ද ප්‍රමාණයක් තිබුණේ. අනිත් පැත්තෙන් මුස්ලිම් ජනතාවට විශාල පීඩනයකට ලක් වෙලා තිබුණා LTTE එකෙන්. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට සාමය අවශ්‍ය වෙලා තිබුණා. ඡන්ද පොලට යන හැම කෙනාටම මතයක් තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දයක් දිය යුතුයි කියලා. ඒ නිසා ඒ එතුමා ඉතාමත් පැහැදිලිකෝ ඒ සුවිශේෂී අවස්ථාවේ විතරයි JR ජයවර්ධන මහත්තයත් මේ ඡන්ද ගත්තේ නැහැ මේ විදිහට. එයා ගත්තේ 150 මෙච්චර ප්‍රමාණයක්. ඊළඟට සුළු ජාතීන්ගේ ඡන්ද වැඩිවීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 62% ගත්ත හැටි එයා පෙන්නුවා. ඊට පස්සේ කොබ්බෑකඩුව මහත්තයාට අයි JR ජයවර්ධන මහත්තයා අතර ඒ තරගේ තියෙන වෙලාවේ කොබ්බෑකඩුව මහත්තයා උතුරෙන් මෙන්න මෙච්චර ඡන්ද ප්‍රමාණයක් ගත්තා, නැගෙනහිර මෙච්චර ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඒ නිසා තමයි JR ජයවර්ධන මහත්තයත් සමග සටනක් දෙන්න පුළුවන් උනේ. ඒ නිසා මේක අපි සුළු ජාතීන් හදා ගන්න ඕනේ ඊළඟ අවුරුදු දෙකේ. අපෙන් වෙච්ච අඩුපාඩුකම් හදා ගන්න ඕනේ. එහෙම නැතුව මේ ඡන්දෙට ගියොත් මේක පරදිනවා. ඔබතුමාගේ මේ සමහර අය එයාට බැනලා එලෙව්වා. ඔබතුමාගේ මේ විග්‍රහයට අනුව දැනෙන්නේ රංගන මට මොහොතක් දෙන්න. අපේ සමහර අය කියන්නේ කවුද? ඔබ ඇතුළු කණ්ඩායම යම් කණ්ඩායම් නැගෙන චෝදන පවුලේ අයද? පවුලේ අයද? ඔය සමහර අය කියන්නේ. මම එහෙම කියන්නෙත් නැහැ. පවුලේ අයත් මම අදහස් ප්‍රකාශ කරා. නැත්තේ නැහැ. සමහර අය ඕවා පොතට පතර විතරයි වසීමා වෙන්නේ. ජනතාව ඉන්නේ ඊට වැඩිය එහා මේ පොළොවේ මේ ආපු අපි කරපු සංවර්ධනේ අපි කරපු එතකොට විශාල ප්‍රමාණයක්
වැඩ කළා තියෙනවා. උතුරේ ඔය තත්ත්වය ඇති වෙන්නෙත් නැහැ, නැගෙනහිරේ තත්ත්වය ඇති වෙන්නෙත් නැහැ. නැගෙනහිරට සාමය දුන්නා, ඒ නිසා ඒ ඡන්ද මේ විදිහට තියෙනවා. දකුණෙන් නම් ඉහළ වශයෙන්ම අපි ඡන්ද මේ විදිහට එනවා. ඌව පළාත් මැතිවරණයේදී මේ පසුබෑම එන්නේ නැහැ ඊළඟ එක. ඒක පුජ්‍යලික වශයෙන් එක එක ප්‍රශ්න නිසා ඇති වෙච්ච දේවල්. ඒ නිසා මේ මැතිවරණය අපි පරදීන්නේ නැහැ කියන එක ඔය කිව්වා. මම මේ ඔබතුමාගෙන් අහන්නට හැදුවේ ඔබතුමාගෙන් මේ විග්‍රහයට අනුව දැනෙන්නේ මේ වගේ තාක්ෂණික කාරණා නොතිබුණා නම් ආර්ථිකය අතින් හොඳට තිබුණු සාමය උදා කරපු ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කියන එකද? නෑ, මෙහෙමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරා. විශාල වැඩ කොටසක් කරා වගේම පරිවර්තනයකුත් රටේ කරා. ඒ පරිවර්තනය තුළ අර චෝදනා එකක් තියෙන්නේ. මගේ මත දෙකක් තියෙනවා. මම මේ කෙලින් කතා කරන්නේ. එක මත දෙකක් තියෙනවා. එකක් අපි ව්‍යවස්ථා වෙනස් කරලා අගමැති ක්‍රමයකට ගිහිල්ලා ඡන්දේ පැවැත්වුවා නම් මේ ප්‍රතිඵල නෙවෙයි. ව්‍යවස්ථා වෙනස් කළා කියන. එතකොට මිනිසුන්ගේ ව්‍යවස්ථා මේ ජනාධිපති ක්‍රමයේ පිළිබඳ වුණත් දැඩි ප්‍රශ්න තිබුණා. මොකද ඕනම රටක ජනාධිපතිවරයෙක් සහ ජනාධිපතිවරයා වටේ ඉන්න කොටස බොහෝ අය කරන යම් යම් කාරණා උඩ. දැන් ඔබට තේරෙන ඇති මේ වෙන විට යම් යම් ඒ චෝදනා ඇවිල්ලා තියෙන ජනාධිපතිවරයාටම නෙවෙයි. අහුතරයක් පිටින් ආපු ප්‍රශ්න වලට මේ ජනාධිපතිවරයා දඬුවම් ලබලා තියෙන්නේ. ඒකනේ කාරණේ. එතකොට මේ ජනාධිපති ක්‍රමයේ තුල තියෙන මොනකන ජනාධිපති ක්‍රමයේ තියෙන්නේ හිටියත් පසුබිම හැදෙන ආකාරය බොහොම ඉක්මනට හැදෙනවා විධායක බලය තුල. එතකොට විධායක බලය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදීව ගියානම් මැතිවරණයකට මේ ප්‍රතිඵලය එන්නේ නැහැ මේ මැතිවරණයට. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මොකද? ඔබතුමා කාරණා දෙකක් කිව්වා. මේ කාරණා දෙක මතකයි. එකක් විධායක බලය. ඒ විධායක බලය පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මම ඊටමත් පැහැදිලිව කිව්වේ සුළු ජාතීන්ගේ ඡන්ද. සුළු ජාතීන්ගේ මේ කාරණා දෙක උඩ තමයි මේ මැතිවරණ ප්‍රතිඵලය බහුතරයක. අනිත් ඒවා අමතක කරලා මිනිස්සු යන්න සූදානම් වෙන්නත් තිබුණා ඊට පස්සේ. මොකද හේතුව ඒකේ මහා පරිවර්තනයක් එකසරේට කරා නම්, ඒ කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා අගමැති ක්‍රමයකට ආවා නම්, එතකොට මිනිස්සුන්ගේ ආපව හැංගීමක් වෙනව නෑ. දැන් පාර්ලිමේන්තුව වගේන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නැවත ඇති වෙයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බිම් මට්ටමේ ජනතාවගේ ආදරයක් ගෞරවයක් තිබුණා. ඉතාමත්ම හොඳ ඒක අපි නියමයේ දින කෙනා මේ PR එකේ කියන එක අනිත් හැම කෙනාටම වඩා ඉතාමත්ම ඉහළ මට්ටමකට තිබුණා. හොඳයි. ඒක රැක ගන්න තිබුණා. සංකුණ සීමාවෙන් එහා දේශපාලන අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා. අපි සාකච්ඡාවේ අවසානයේදී ආවේ ගමේ ඡන්ද තියෙන නැත්නම් ගමේ අය ඉන්නේ කාර් ළඟද කාත් එක්කද කියන කාරණේ ඔබතුමා කිව්වා හිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමග කියලා. ඒ කියන්නේ දැන් නැහැ කියලාද ඔබතුමා? නෑ, මම කියන්නේ එතුමා සමග ග්‍රාමීය පරිසරයේ ජනතාව ඉන්නවා. තවමත් ග්‍රාමීය ජනතාවගේ යම් බලාපොරොත්තුවක් එතුමා කෙරෙහි ආදරයක් ගෞරවයක් තියෙනවා. හැබැයි ඒක දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතුමාට ආදරේ පුජ්‍යල හැටි. හැබැයි පක්ෂ දේශපාලනය තුළ ලංකා ඉතිහාසයේ පක්ෂ දේශපාලනය තුළ පුද්ගලයා මත දේශපාලනය දීර්ඝ ගමනක් යන්න බෑ. දැන් මම සමාවෙන්න. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා බැලුවම ගෙවිගේ වකවානුවේදී මහින්ද රාජපක්ෂ කියන සාධකය ඕක බින්දා නේද? ප්‍රේමදාස ජනාධිපතිතුමාත් ඕක බින්දා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි. මගාපු දෙයට ක්‍රීජු උත්තරයක් මට උගේ නෝ. උගේ නෑදෑයන්ගේ පක්ෂය කියලා එක්තරා පන්තියකට විතර දේශපාලන පක්ෂය සාමාන්‍ය ග්‍රාමීය ජනතාව කොයි වෙලාවකත් එක්සත් ජාතික පක්ෂයට රටක ආර්ථිකය පිරිහිලා ගියපු වෙලාවට එක්සත් ජාතික පක්ෂය දිනනවා. අඩුවෙන් දිනන්නේ වැඩියෙන් පරිදි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය. ඒ ඉතිහාසය වෙනස් කරේ රණසිංහ ප්‍රේමදාස. නමුත් දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක අපි UNP කියනවා මිසක් එතකොට අනිත් පැත්තෙන් ගත්තම අපි ශ්‍රී ලංකාවකට කියලාද කියන්නේ නැත්නම් අපි මහින්දට කියලාද කියන්නේ? නෑ, මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 10කට වැඩි කාලයක් මේ රටේ ජනාධිපති වෙලා හිටියා. ඒ වගේම අපි දේශපාලනඥය හැටි ජප කරපු දෙයක් තියෙනවා. මේක කරේ යුද්ධය මේක කරේ. ඒ නිසා ඒ ආදරේ ගෞරවය ඇති කරපු දෙයක්. ඒක එතුමාට අදත් ඒ ගෞරවය තියෙනවා. එකක් පළවෙනි එක මේ රටේ යුද්ධය. ඒ යුද්ධයේ අවස්ථාවේදී ගත්ත තීන්දුව ඒක. අනිත් එක මම කිව්වර තියෙන ලැබදියාව.
ඒකනේ ඔබතුමන්ලා ඒ ඒ නම ජප කරේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? නෑ නෑ මම නම් මම දේශපාලනයකදී ප්‍රධාන වශයෙන් මගේ නායකයාට ඒක කැප කරනවා. මං කරන දේශපාලන පක්ෂේට ඒක මම නායකයාත් සහ පක්ෂෙත් එක්ක ඉන්න කෙනෙක් මං හැමතිස්සෙම. මගේ පුද්ගලිකව කිසිම දෙයක් නෑ. මම පක්ෂේ නායකයාත් එක්ක ඉඳපු කෙනෙක්. ඒ නිසා මම නම් අවංකව තමයි ඒ කරන දේ හැමතිස්සෙම කරන්නේ. ඒ කියන්නේ මගේ නායකයා කියන එක උඩ තමයි කරන්නේ. එහෙම කරන්න පුළුවන් කමකුත් තිබුණා. මොකද ග්‍රාම්‍ය පරිසරය තුළට මුදල් ගිල ග්‍රාම්‍ය පරිසරය තුළ අපි ලොකු වැඩ කොටසක් කරා. හැබැයි ඒක දැක්ක ඒක ඒ ආදරේ තියෙනවා. හැබැයි පක්ෂ දේශපාලනය තුළ දීර්ඝ ගමනක් පුද්ගලිකත්වය තුළ යන්න බෑ. ඒක මට හොඳට මතකමයි. ඒක කමක් නැද්ද මම කිව්වට? හොඳයි අවස්ථාවයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට මට මම දක්ෂෙක් හැටියට අඳුර ගත්තා. තරුණයෙක් හැටියට යමක් කරන්න පුළුවන් කියලා ගාම්නිසාරයි. එක්සත් ජාතික පක්ෂය තුළ මට ඒ කියන මම එතුමා ගෙනහිල්ලා මම පළාත් සභා මන්ත්‍රීවරයා හැටියට කරපු උත්සව දෙක තුනකදී පස්සේ එතුමාට වාහනයක් කෙව්වා. අදත් මට මතකයි 31.89 31 ශ්‍රී. ඒ වාහනේ අලුතෙන් මෙවලා ඩීසල් ටික දීලා ඔයා මේක කරගෙන යන්න හොඳට කරගෙන යන්න කියලා එතුමා මිනිස්සු හරියට අඳුරගත්තා එක එක වෙලාවට. ඉතින් ඒ වෙලාවේ එතුමා රාජාලියා කියන එකට ප්‍රේමදාස මහත්තයත් එක්ක කැඩිලා ගියපු වෙලාවේ එතකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා මා ගාමිණී ෆොන්සේකා මහත්මයා මාතර ගම්මුදාව කරා මේ හැම ආසනෙම පෙරහැර ගම්මුදාවේද 1991 ගම්මුදාවේදී පෙරහැරවල් කරන ආසන හතේ හත් දෙනෙකුට දෙනවා. එතකොට ගාමිණී ෆොන්සේකා මහත්තයා ප්‍රේමදාස මහත්තයත් එක්ක තරහ වෙලා ගියා ඉන්දියාවට. එතකොට ප්‍රේමදාස මහත්තයා මට කතා කරලා කිව්වා ගාමිණීගේ පෙරහැර කරන්න පුළුවන්ද කියලා. එතකොට එතුමත් මා අඳුරගත්තා. දැන් ගාමිණී මහත්තයත් මා අඳුරගත්තා. එතකොට ප්‍රේමදාස මහත්තයා මට කතා කරලා කිව්වම මම කිව්වා සර් මම එතකොට මම ගාමිණී ෆොන්සේකාත් එක්ක ඉතාමත්ම ළඟින් ඉන්නවා. එයාට තමයි මම ඡන්දෙ කරේ. ඒ මාතරට ආපු වෙලාවේ. ඉතින් ඉතාමත්ම ළඟ සම්බන්ධයක් තිබුණා. එතුමා කිව්වා කවදා හරි මාතරින් යනකොට මට වගකීම දීලා යනවා එයාගේ. ඒ ඔක්කොම ටික ඔයා කරන්න මේක හදා ගන්න කියලා. මම තවත් ඡන්දෙට එන්නේ නැහැ කියලා. එතකොට මම එතුමාගෙන් දුරකථන ඇමතුමක් දීලා ඉන්දියාවට. එතන දීලා හුවා මට පෙරහැර කරන්න කියනවා. මම මේක ගාර ගත්තට කමන්නේ නැහැ. අපෝ ඔයා කරන්න කියලා. මම පෙරහැර කරා. මේ පෙරහැර හොඳම පෙරහැරක් බවට පත් වුණා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ගම්මුදර අවසාන දවසේ මට ලියුමක් දුන්නා. ඒ ලියුම තමයි මම ආසනේ සංවිධායක හැටියට පත් කළා. එතකොට ගාමිණී සනායක මහත්තයා එහෙම ප්‍රේමදාස මහත්තයා එහෙම කරගෙන යනකොට ගාමිණී අර බෙදිලා එළියට ගියාම ගාමිණී සනායක මහත්තයා මට කිව්වා ඇතරලා රාජාලියට එන්න කියලා. මම කොන්සර්ට් ආදරේ. හැබැයි මම පක්ෂේ දාලා මට යන්න බෑ කොහොමවත්. සර් කවදා හරි පක්ෂයට ආපු දවසට මම සර්ට උදව් කරනවා. එතකොට ලලිත්ලා ගාමිණීලා එක රැල්ල අලියා නෙමෙයි රාජ අලියා හදන්න තමයි එළියට බැස්. එතකොට මහා රැල්ලක් තිබුණා. සංවාදශීලි ජනහඹුලට ගියාම උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෝ ආදරය කරේ රනිල් මේ ආදරය කරේ ප්‍රේමදාස මහත්තයාට නෙමෙයි උග්‍ර මධ්‍යම පන්තියත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කාඩරගේ කියනකොට ඒ ඔක්කෝම ආදරය කරේ ලලිත තත්මුදුර ගාමිණීසනායකට. ඒ රැල්ල දිගටම ගියා. හැබැයි කාලයක් යනකොට රාජාලියා විනාශ වෙලා ගියා. කට්ටියක් එක්සත් ජාතික පක්ෂයට ඇදුණා. තවත් කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. පක්ෂයක් ඉතුරුනේ නැහැ. එතකොට එහෙම දීර්ඝ ගමන ඒකාබද්ධ විපක්ෂයට ඒකම වෙනවා කියන කාරණාව දුක කියන්නේ එහෙම යන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න ඕන. ඕකෙන් වෙන්නේ අවසානයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවා. කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පක්ෂයට කොයිලා හරි එක්වුවේ. ඕක දිග ගමනක් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඉතින් ඒක අපි කාලයට ඉඩ දෙනවා. මොකද ඒක පහු ඉදිරියට යන්න එහෙම මහා ගමේ මහ ජනතාවට තේරෙනවා මේ ගමන යන්න බෑ කියලා. ඒයි එහෙමනම් ඇයි එහෙමනම් ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයේ මර්ධනකාරී විද අඩපිළිවෙලකට යන්නේ හයිඩ් පිටියේ රැස්වීමට යන්න එපා 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 කියලා කුව විනය පීවර ගන්නවා කියලා. දැන් කියනවා කිරුළපන ඒකාබද්ධ විපක්ෂයේ මෑදින රැළියට යන්න එපා එපා කියලා. මේක යන්න බැරි නම් වැඩි දුර ඇයි මෙච්චර කලබල වෙලා තියෙන්නේ? රංගන පක්ෂයක විනයක් තියෙනවා. ඒ විනය තියෙනකොට පක්ෂයට පක්ෂයේ ලේකම්ට පක්ෂයට පුළුවන් තරම් මේ පක්ෂය ආරක්ෂා කරගන්න බින්දෙන්නේ නැතුව. මොකද හතුරට තමයි මේක වාසය එන්නේ. පක්ෂයක් බින්දන හැම වෙලාවකම ඒ වාසය එන්නේ හතුරට. ඒකෙන් ගලව ගන්න ඒ ප්‍රකාශ කරන්න ඕන. ඒ ප්‍රකාශ කරයි කියලා පක්ෂය සම්පූර්ණයෙන් බිඳින්න ඒගොල්ලෝ ඔක්කොම අයින් කරලා දාලා යන්න සූදානම් විය යුතුත් නැහැ.
ඒ අය දිනාගෙන මේ පැත්තට ගන්න ඕනේ. හැබැයි ප්‍රකාශ පුස්සක් වෙලා නැති එමෙතුමනි දැන් හයිට් පිටියේ රැලියෙන් පනතුරු ගත්ත කිසිම විනය ක්‍රියාමාර්ගයක් නැතුව ඊට පස්සේ ආයෙත් කිනුවක් කිරුළුපන්ට ගියොත් විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා විහිළුවක් වෙන එකක් නැද්ද? විහිළුවක් වෙන්නේ නැහැ මේ මැදිනේ පස්සේ. පක්ෂයක විනය ආරක්ෂා කරන්න පුළුවන් ද හුදු නීති රෙගුලාසි වලින් විතර? නීතිත් අවශ්‍යයි සාකච්ඡාත් අවශ්‍යයි. හැබැයි අමුතුම දැන් මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පුරා තිබෙන රැස්වීමවලදී අපි දකිනවා විවිධ ස්ථානවලදී විවිධ ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිතුමන විරෝධතා දක්වීම් පෙනෙනවා. මේ තුල තවදුරටත් තවමත් මේ ප්‍රශ්නේ තියෙනවා කැකරෙනවා කියන එක. මේක දැන් 3000ක් 2000ක් ඉන්න තැන 100ක් 50ක් දෙන්නෙක් හිටියා මැති මේ වැඩේට. එතකොට ඕනම තැනක මේක ඔබට මේ ඉතිහාසය කිය යුතු නෑ නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ පහුගිය අවුරුදු දෙකකට ඉතිහාසය තුල බලන්න සමහර කාලයක් තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා පින්තූරේ ගහන්න නැතුව පෝස්ටර් ගහපු අයද හිටියා. පක්ෂ නායකයෙක් පින්තූරේ ගහන්න නැතුව. හරි සමහර රැස්වීමකට කරු ජයසිරි මහත්තයා මාතර ගිය පුරැස්වීමේදී පුටු උස්සලා වීසි කළා ගැහුවා. පුටු උස්සලා වීසි කළා. පක්ෂවල මේ අර්බුද තියෙනවා. මේ අර්බුද පක්ෂවල අර්බුද තියෙනවා, බෙදිලි තියෙනවා, කැඩිලි තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉතිහාසය තුල සිරිමාව බණ්ඩාරනායක මැතිනියට පක්ෂ මූලස්ථානයක් තිබුණේ නැහැ. ටකරන් සම්මේලනය කියලා සම්මේලනයක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරගොල්ල. ඉතිහාසය එහෙම සිද්ධ වෙද්දී දැන් මේ සිදුවෙන කාරණා පිළිබඳව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා කියන්නේ මේවා මේ මාධ්‍ය විසින් උලුප්පා දක්වනවා කියලා. මාධ්‍යව වාර්තා කිරීම වැරදිද ඔබතුමා? නැහැ, මාධ්‍යට නිදහස තියෙනවා ඒක. මම මාධ්‍යට කියන්නේ නැහැ මාධ්‍ය උලුප්පලා කියලා. නමුත් මාධ්‍යට නිදහස තියෙනවා. හැබැයි මාධ්‍ය දෙකම පෙන්වන්න ඕනේ. 3000ක් ඉඳපු තැන තියෙන උද්‍යෝගයක් 3000ක් එළියේ හරි ඇතුලේ හරි දෙන්නේ තුන්දෙනෙක් යන එකේ මාධ්‍ය වාර්තා කරනකොට මගේ අදහස ඒක નિවර්දි නම් කියන්න ඕන මෙතන විශාල පිරිසක් හිටියා. 3-4 දෙනෙක් මේ පිළිදෙඩ කතා කරා. මේ සියලුම දෙනා කතා කරේ නැහනේ. තුන් ඕනම රැස්වීමක 3-4 දෙනෙක් නැගිට්ටොත් ඒ රැස්වීමේ අවධානය යොමු කරන්න පුළුවන් රැස්වීම කරගෙන යන බැරි විදියට ප්‍රශ්න 3-4ක් ඇහුවා. දැන් මටත් ඕක කරන්න ආවා. හැබැයි මගේ රැස්වීමේදී මම ඇතුළු වෙන දුන්නේ නැහැ. ඒක මගේ දක්ෂකම. අපිත් වාර්තා කළා. ඔව්. මම ඔබතුමා වාර්තා කරා. මගේ එක 3000ක් 2500ක් 3000ක් විතර මගේ සෙනග හිටියා. 150ක් විතර එළියේ හිටියා. මගේ තිබුණා මගේ ලියුම නැත්තම් ඇතුළු වෙන්න බෑ. මම ඒ ලියුම් දානකොට මම දන්නවා මේ කඩකප්පල් කරන්න එන ආසනෙ කවුද කියලා. ඒ අයට මම ලියුම් දෙන්නේ නැහැ. එයාට මම ලියුම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කවදා හරි නිවැරදි වෙලා මගේ ගාවට එනකොට මගේට ඉඩ දෙනවා. එන්න ඉඩ දුන්නේ නැහැ. නිවැරදි වෙනවා කියන්නේ අවනත වෙනවා කියන එකද? නිවැරදි වෙනවා කියන්නේ අවනත වෙනවා. මේ යථාර්ථයේ තේරුම් ගන්නගෙන යනවානේ. දැන් දුවල හති වැටලා බැරි වෙනකොට ඒගොල්ලෝ වෙනත් පක්ෂයකට තල්ලු කරන එක නෙවෙයි අපි වැඩේ. අපි සාකච්ඡාවට ගෙන ලෙවල් ඒගොල්ලන්ට කියනවා දැන් ඔයගොල්ලන්ට තේරුණාද මම ගත්ත තීන්දුව හරිද වැරදිද කියලා. ඇයි මම මේක ගත්තේ? මටත් රැල්ලට යන්න තිබුණානේ. මගේ පුතා මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියට එනකොට මීට මාස ගානකට අවුරුද්දකට කලින් ඡන්දෙදී ඇයි මම ඒ රැල්ලට නැග්ගනම් වේදිකාවේ ගිහිල්ලා මේ මොකද ජනතාවගේ බිම්මට්ටමේ හඬ මොකද්ද කියලා මං නොදැන නෙවෙයිනේ. බිම්මට්ටමේ තිබුණු හඬ ඒක බිම්මට්ටමේ තිබුණා ඒ වෙලාවේ. ඒක මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට සමහරවිට තේරෙන්නේ නැහැ. මේ කාලයක් කරනකොට දැන් මිනිස්සු පැහැදිලිව හිතාගෙන හිටිය කාරණා දෙයක් නේ. දැන් ඒ ගිය මැතිවරණේ මහා මැතිවරණේ මොකද්ද මේ අපේ කවදාවත් වැලියටයක් දාපු නැති සිලින්ඩරයක් ගමකට දාපු නැති මිනිහෙකුට හරියට කතා කරපු නැති කාර්යාලයක් පවත්වාගෙන නොගිය කවදාවත් පාක්ෂිකය හම්බෙන්න එහෙම තමන්ගේ ශ්‍රමය යොදලා පාක්ෂිකයා වෙනුවෙන් නැතුව මාධ්‍ය වලින් විතරක් කතා කරලා මිනිස්සු අතරට නොගිය එක්කෙනෙක් දෙන්නේ කියන්නේ කවගෙනද? මම නම වශයෙන් කියන කවදද නෑ. මගේ ප්‍රතිපත්තියක් හැටියට හැමතැනම හිටියා. එතකොට ඒගොල්ලන්ට ගොඩ වෙන්න තිබුණු එකම මාර්ගය මොකද්ද? මහින්ද රාජපක්ෂණ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රැල්ල නැත්තම් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ යනවා. හැබැයි එතන වෙලා තියෙන ඕන් බිම්මට මේ ඉන්න තැන ස්ථාවරය හඳුනාගෙන තියෙනවා. ඔබතුමාට බිම්මට්ටමේ ස්ථාවරය හොඳට අඳුරගත්තා. හැබැයි මම ප්‍රතිපත්තියක් තිබුණා පක්ෂය සහ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සඳහා ජනාධිපතිවා වෙන අයගේ උදව්ව අරගෙන ජනාධිපති වුණාට ජනාධිපතිතුමාට පක්ෂයේ නායකකම ලබලා දුන්නේ ජනාධිපතිවා බලෙන් ඇවිල්ලා නායකකම ගත්තේ නැහනේ. පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස්සෙලා පක්ෂයේ මන්ත්‍රීවරු රැස්සෙලා කවුද ඔය ඉන්න කට්ටියෙන් අතිස්සුවේ නෑ ජනාධිපතිතුමා පත් කරන්න බෑ කියලා. කවුරක් අතිස්සුවද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. තිබුණා නේද මීගමුවේ ගිහිල්ලා රැස්වීම. කුමාරවෙල්ගම් මහත්මයා විතරයි කිව්වේ
ජාතික ආණ්ඩුවකට කැමති නැහැ කියලා ලියා ගන්න කියලා. එච්චරයි. අනිත් සියලු දෙනා මධ්‍යම කාරක සභාවේදී කිව්වේ කොහොමද මෛත්‍රීපාල මහත්තයත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එකට එක්ක වුණේ? අපි කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ පක්ෂේ නායකකම ගන්න කියලා. එතුමා බෑ කිව්වට. ඊට පස්සේ මේ කණ්ඩායමක් එක්ක කියලා මමත් ගියා නේද කතානායකතුමායි ගෙදර අවසාන 20 ගාණක් හිටපු සාකච්ඡාවට. අපි ගියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි තෙන්ට ආවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයායි තෙන්ට ආවා. ඇවිල්ලා දෙන්න එක විනාඩි ගාණක් කාමර එක කතා කරා. ඒ මොනවද කතා කරේ කියලා ඔබ දන්නේ නැහැ. නෑ අපි දන්නේ නැහැ. අපි එදාට පුජිලව කතා කරගන්නේ කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් එළියට ඇවිල්ලා ගියා. ඔන්න මෛත්‍රීට පක්ෂේ වාර දුන්නා. මෛත්‍රී දැන් ඔගලත් එක්ක වැඩ කරයි කියලා. මෙහෙම සිටිය වාඩිලා. ඉවා. එතකොට මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිතුමා කිව්ව එක දේ මට මගේ නිලධාරි මණ්ඩලයක් පත් කර ගත යුතු නේද කියලා ඇහුවා. ඔව් ඒක ඔයාගේ ඔය කීමක්. ඒක ඔයාට ඕනේ දේ කරන්න කිව්වා. එහෙම කියලා එළියට හැලා බොහොම දෙන්න සතුටෙන් ගිහිල්ලා ඒ ඔක්කොම නැතර පක්ෂේ බාර දුන්නේ කවුද? මධ්‍යම කාරක සභාව විතරක් නෙවෙයිනේ. සන්ධානේ කාරක සභාව. සන්ධානයත් රැස් වුණානේ. සන්ධානයත් රැස් වෙලා සන්ධානෙත් තීන්දුවක් ගත්තානේ. එතකොට එතුමගේ පක්ෂ තහනම අයින් කරලා ඔබතුමා කියන්නේ බොහොම කැමැත්තෙන් බාර දුන්නාද? බාර දෙන තැනට පත් කළාද? නෑ බාර දුන්නා. බාර දෙන තැනට පත් කළා. අපි මේ වගේ දැන් මේ 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 සටන දෙන්න අවශ්‍යතාවයක් තිබුණා නම් අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බාර නොදෙන්න හිටියා නම් අපි කොහෙද ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විපක්ෂේ හිටියා නම් අපි විපක්ෂේ ඉන්නේ. අපි විපක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සටන ගෙනියනවා. සන්ධානි සටන ගෙනියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයට බාර දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකමත් මෛත්‍රීපාල මහත්තයට බාර දීලා ජාතික ආණ්ඩුවකට කැමතිද කියලා ඇහුවම ජාතික ආණ්ඩුවට කැමති නැහැ කියලා කිව්වේ එකම එක්කෙනා නම් 99.9% ජාතික ආණ්ඩුවකට කැමති කිව්වනම් මේ එක්කාසුවීම යන්න කියලා මීගමේදී කිව්වනම් ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයාට අභියෝග කරන්න මෛත්‍රීපාල මහත්තයා මේ පක්ෂේ නායකකම දීලා කකුලෙන් අදින එකකට එකඟ වෙන්න පුළුවන්ද? ඒක සාධාරණද? ඒක සාධාරණ වෙන්න බෑ. එහෙම නැහැ. ඇයි බිම් මට්ටමට එකග වෙන්න බැරි? බිම් මට්ටම කියනවා විපක්ෂයේ ඉඳලා ගුටි කන එක සැපයි. ආණ්ඩුවට ගිහිල්ලා මුක්කු ගහලා පක්ෂ විනාශ කර ගන්නවට වඩා කියලා. ඇයි බිම් මට්ටමට එකග වෙන්න බෑ? ඇයි බිම් මට්ට බිම් මට්ටමේ ඔළුවලට මේක ගේන්නේ කවුද? බිම් මට්ටමේ ඔළුවලට මේක ගේන්නේ කවුද? මේක ගේන්නේ මන්ත්‍රී කණ්ඩායමක් සහ ප්‍රාදේශීය කණ්ඩායමක්. එතකොට බිම් මට්ටමනේ මේක කතා කර කර තවමත් බිම් මට්ටමට තවමත් මේ රටේ සමහර ජනතාව දැන් ගිය මැතිවරණදී අපි දැනගත් එක දෙයක් තියෙනවා. මම මේක දැන් මම කියවන මට තීන ඡන්දත් නැති වෙනවා. ඒ කතාව කියන්න කියන මට දැන් මෙතෙන්දි කියන්න පුළුවන්. දැන් ගිය මැතිවරණදී කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කරන්නනේ. සටන සම්පූර්ණ තිබුණේ මුළු ශක්තිය මොදල අගමැති කරන්නේ. හැබැයි මේ අපි කවුරුවත් දන්නේ නැද්ද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මේ අගමැති පත් කරන්නේ කවුද කියලා? දිනසී ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරා බලයක් තිබිලාද? එතකොට දැන් ඊළඟට පත් කරන්නේ මේ රටේ ජනාධිපතිනි අගමැති පත් කරන්නේ. කොහොමද අගමැති පත් කරන්නේ නැතුව ජනාධිපති දැන් අඩු ස්ථානකින් ජන අගමැති කෙනෙක් පත් කරා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟට පත් වුණාත් අගමැති මේ රටේ ජනාධිපතිවරේ සිහිය බුද්ධිය ඇති කෙනෙක් අගමැති කෙනෙක් පත් කරන්නේ නැහැ. අගමැති කෙනෙක් පත් කරන්නේ Tamanta අභියෝගයක් නැති කෙනෙක් තමයි අගමැති කරේ පත් කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ. එකම වෙලාවකයි මේ පත් කර මෙන්න මේ සැරේ. ඒ පත් කරේ එක්සත් ජාතික පක්ෂයේ උදව්වෙන් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතුව ජනාධිපති. හැබැයි ඒ තුල යම් අරුබුද ගණනාවක් මතුවී තිබෙනවා කියන කාරණය දැන් යම් යම් තැන්වල කියවෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනක ලක්ෂ්මන් කිරියල්ල මහතා කරපු ප්‍රකාශයකත් එන්න ඒ අරුබුදය දැන් උඩු දුවනවා දෝ කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මහතා කිව්ව කාරණය පිළිබඳව අපි බලමු. ජනාධිපතිවරයාව ඔතෙන්ට ගෙනාවේ කවුද කියන ප්‍රශ්නය ගොඩක් අයට දැන් තේරෙන්නේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. අපි බලමු එතුමා කියපු කාරණය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එතුමාට ජනවරම ලැබුණේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් හැටියට. ඒතර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් 107ක් ආසන අපිට එක්සත් ජාතික පෙරමුණට ලැබෙනවා. ඒක ආණ්ඩු වෙන සියලු දෙනාම ඒක සීපත් කරගන්න ඕන. අද සභාව කතා කරන්නේ ජනවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණා වගේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබුණා වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටවත් ජනවරමක් නැහැ. ජනවරම තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට. මම එකක් කියන්න ඕන. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද කොට්ටාස කැඩීම සිද්ධ වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වල කියලා. ඒ නිලධාරීන් අපිට ඇවිල්ලා කිව්වා. ඒක පාර්ලිමේන්තුවෙත් කිව්වා. මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කිව්වා. එතුමා කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ කොට්ටාස කැඩීම සම්බන්ධයෙන් කියලා. එතුමා කැබිනට් එකට ඇවිල්ලා මගේ ඉස්සර ඉඳන් වාඩි වෙලා කිව්වේ. අපි බය නැහැ. අපි හොඩේලාගේ සූදානම් මැතිවරණයකට. පරණ ක්‍රමයට හරි අලුත් ක්‍රමයට හරි කැත්තෙන්ද පොල්ලෙන්ද අපි සූදානම්. මැතිවරණ තිබ්බාම දැනේ ජනතාවගේ ප්‍රතිචාරය.
කාරණ දෙකක් තියෙන අපි විසඳගමු. දැන් මෙතුමා කියන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න මැති ඇමතිවරුන්ට අමතක වෙලා ජනවරම තියෙන කාටද කියලා එතුමා කියන්නේ. එතුමටත් මතක් කරගත යුතු දෙයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හදපු නායකයෙක් ජනාධිපතිවරණයට තරඟ කරේ නැත්තම් ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන්ද? කවුද අපේක්ෂකයා පොදු? එහෙම නැත්නම් ආණ්ඩුවෙන් එළියට එයිද අනිත් මන්ත්‍රීවරු? චම්පික නරවර මහත්මයලා එහෙම අයින් වේද? එමුතුමා රාජසභා මහත්මයලා අයින් වේද? සම්මුතිවාදයේ කියලා එළියට පෙන්වන දේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ නේද ඔය එන්නේ දෙපැත්තේ? නෑ, ප්‍රශ්නේ තියෙන්නේ විවිධ දේශපාලන පක්ෂ එකට වැඩ කරනකොට. ඒක ගිය ආණ්ඩුවේ තුලත් තිබුණා. ගිය ආණ්ඩුවේ තුල තිබුණා, හැබැයි කතා කරේ නෑ. යම් යම් හේතු නිසා කතා කරේ නෑ. දැඩි තීන්දු ගත නිසා කතා කරේ නැහැ. යම් යම් හේතු නිසා කිව්වේ බයට කතා කරේ. කතා කරන්නේ බයට. අද ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවනේ මේක ඇතුලේ. පැහැදිලිව. ඇත්තටම බය වෙලා හිටියේ කාටද ඔබතුමාට? නෑ, ඒත් වශයෙන්ම එතන සාමූහිකත්වය වසර ගාණක් දිගට ගියා. සාමූහිකත්වය කියන එක ගැටලුවක් අවසාන මොහොත උල ඔය සාමූහිකත්වයේ කැඩපු අයගේ නම් මට කියන්න අවශ්‍යතාවයක් නෑ. මං පුජ්‍යලික නම් කියන්න කැමති කෙනෙක් නෙවෙයි කිසිම මාධ්‍යකදී. නමුත් සන්දාන ආණ්ඩුවේ එකගතාවේ කැඩුවේ ප්‍රකාශ වලින් අන්තිමට. සමහර අය ප්‍රකාශ කරා පුජ්‍යල නිලධාරී ගැන බය හරි ගත්තා. සමහර අය එතනින් පස්සේ පටන් ගත්තා යම් යම් අය ගැන කතා කරන්න ඒක ඇතුලේ. ඉතින් මේවා නිසා මම පුජ්‍යලේ නම් කියන කැමති නිසා මම මේක කියන්නේ නැහැ. ඒ බිඳීම තමයි සන්දාන ආණ්ඩුව තුළ තිබුණේ. මෙතන මෛත්‍රීපාල මහත්මයා කියන චරිතය විකුණන්න පුළුවන් චරිතයක් නිසා තමයි විකුණ ගත්තේ ඉක්මනට. ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද එතුමාට චෝදනාවක් තිබුණෙත් නැහැ. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අන්තිම මොහොත එළියට එනකන් මේ අපේක්ෂකයක් දන්නේ නැහැ. මිනිස් එක්සත් ජාතික පක්ෂයටත් බලාපොරොත්තුවක් ආවා දිනන්න පුළුවන් කියලා. එතකොට චම්පික රණමක මහත්මයලා ඇතු මේ ඉඳපු බහුතරයක් එළියට ආවා. එතකොට හකීම් මහත්මයා ආවා. කවදාවත් හිතුවේ නැහැ නිසාර් බදුද්දීන් මහත්මය එළියට එයි කියලා. ඒ වෙලා වෙනකොට එයාත් එළියට ආවා. එතකොට මේකේ බලාපොරොත්තුවක් ඇති වුණා දිනන්න පුළුවන් කියලා. දිනන්න පුළුවන් කියන පසුබිම දුන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් එළියට එනකොට. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අපේක්ෂකය හැටියට ගිහිල්ලා බත්පත් සාකච්ඡාවට එළියට බැලලා කතා කරනකොට අමුතු තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයේ උදුවටත් ඇති වුණා. ඒ කියන්නේ ඔබතුමා කියන ජනවරමේ වැඩි බර තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුළු සන්දානෙට කියලාද? නෑ, මම එහෙම කියන්නෙත් නෑ. ජනවරමේ නෙවෙයි, පුද්ගල චරිතය තුළ තමයි ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය. ඒ මැතිවරණයේදී ඔබ කාටද සහය දුන්නේ? මම සම්පූර්ණයෙන්ම වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති. දැන් මොකක්ද සදාචාරාත්මක අයිතිය ඔබට? මහින්ද රාජපක්ෂ ජනාධිපති පාට වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන දුන්නා, උපරිම කැපවීම කරා. ඒ කැමැත්තෙන්ද බයටද? මම කැමැත්තෙන් කරේ. මම පක්ෂයේ එවලේ, මම පක්ෂයේ හිටියේ. ඒ පක්ෂයේ එකයි මම වැඩ කරේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් ගත්තා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉඩක් වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලයිස්තුව හදනකොට ඒ ලයිස්තුව තුල මේ හදාගන්න අවශ්‍ය ලයිස්තුවට ඉඩ දීලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය දේ මැතිවරණ ව්‍යාපාර ගෙනියන්න ඉඩ දීලා තිබුණා. ඉතින් ඒ නිසා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වැඩ කරා. ඒක සදාචාර විරෝධී නෑනේ. හැබැයි වර්තමානයේත් එක්ක සංසන්දනය කරනකොට සදාචාරය වෙන ප්‍රශ්නයක් එන්නේ නැද්ද? නෑ, මේක පක්ෂයක මධ්‍යමකාරක සභාව ගත්ත තීන්දුව. පක්ෂයේ නැති දැන් හෙට පක්ෂයේ මධ්‍යමකාරක සභාව තීන්දු කරනවා නම් ආණ්ඩුවෙන් එළියට යන්න ඕන කියලා අපි එළියට යනවා. කිසි ප්‍රශ්නයක් නෑ. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. මුදල් රාජ්‍ය මාත්‍රි ලක්ෂ්මණ යපාභිවර්ධන මහතායි අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ. ඇමතුමනි, උතුම සඳහන් කළා වර්තමානයේ වෙන විට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙලා තියෙනවා, යහපාලනය ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. නමුත් ඔබතුමත් එක්ක පහුගිය ආණ්ඩුවේ එකට කැබිනට් එකේ හිටපු විමල් වීරවංශ මහතා කියන්නේ මෙන්න මෙහෙම කාරණයක්. අද යහපාලනයක් නැහැ. මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ මිනිසුන්ට අවුරුදු කන්න විදියක් නැහැ.
බැංකුවලින් හොයලා බලන්න ඊයේ පෙරේද දවස් ටිකේ මොනතරම් රත්තරන් බඩු ප්‍රමාණයක් මේ රටේ මිනිස්සු උගස් තිබ්බද කියලා. කනකර උගස් තියලා අවුරුද්ද කන්න වෙච්ච ඉරණමකට මහජනතාව වටලා තියෙනවා. ජනවාරි අට වෙච්ච වෙනසෙන් මුළු රටම අද හෙම්බත් වෙලා තියෙනවා. අවුරුද්දෙන් පස්සේ මෛත්‍රී රනිල් දෙන්නගේ අවුරුදු තෑග්ග මේ රටේ ජනතාවට හම්බ වෙනවා. 15%ක් වෙනවා වැඩ් බද්ද. අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා යනාදියට 17.5%ක බද්දක් එනවා. මේ බදු ටික වැටිච්ච ගමන් මහජනතාව අද නොණ්ඩිග ගහන්නේ නොණ්ඩිග ගහවත් යන්න බැරි තත්වයකට මේ රටේ ආර්ථිකය පත් වෙනවා. ඒ අනුව මේ රටේ පොදු ජනතාව ඉදිරියේදී මේ රටට හතුරු ගන්න ක්‍රියාමාර්ග වළක්වන්නත්, රට නැවත ආරක්ෂා කරගන්නත් මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉල්ලලා මහපාරට බහින දිනේ වැඩි ඈතක නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. මෙතුම කියන කාරණේද ගමේ ඇත්තටම තියෙන්නේ. ශ්‍රේෂ්ඨ ප්‍රධාන දේ මේ මම දේශපාලනඥයන්ට අපහාස කරන්නේ නැහැ. මේ කතන්දර තමත්ම මිනිසුන්ට හරි ආකර්ෂණීය ලෙස මේ කතාව කියන්න පුළුවන්. හැබැයි එකක් පිළිගත යුතුයි. අපි හිතමු මම හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තමයි මේ බලයට පත් වුණේ කියලා. මේ කාලෙදී උප්පරිම වශයෙන් දෙන්න පුළුවන් ඔක්කොම ටික දීලා ඉවර වෙලා තමයි ඊළඟ ආණ්ඩුව පත් වුනේ. ඒ කියන්නේ දැන් අපි නොකරපු දෙයක් නැහැනේ. මොකද්ද සුබ සාධනය? ඉහළම මට්ටමේ සුබ සාධනයක් දෙන්න පුළුවන් මැතිවරණ වේලාවේදී කරන්න පුළුවන් දේවල් කරා. අපි නොබෙදුවේ මොකද්ද? අවංකව කල්පනා කරව බැලුවොත් සෑම දෙයක්ම මැතිවරණට ඉස්සෙල්ලා දුන්නානේ. ජනාධිපති මැතිවරණට ඉස්සෙල්ලා දෙන්න පුළුවන් හැම දෙයක්ම දුන්නා. අන්තිමට මිනිසුන්ට දෙන්න තිබිච්ච අර සමෘද්ධි චෙක් ඒකත් දුන්නා. චෙක් එකකින් දුන්නා. එතකොට ජීවනුපාය වැඩසටහන අයටතේ බෙදන්න පුළුවන් බඩුත් උපරි වශයෙන් දුන්නා. මේ සියලුම දෙන්න පුළුවන් උපරිම දීලා ඊළඟට ආණ්ඩුව ගත්තනම් මේ ආර්ථික අර්බුදයට මූණ දෙන්න සිද්ධ වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි මේ අපි කරපු හැම දෙයක්ම මේ මූල්‍යමය වශයෙන් භාණ්ඩාගාරයට ඔරොත්තු දෙන දේවල් නෙවෙයි. අවංකවම පහුගිය කාල පරිච්ඡේදයේම දිගටම කරේ. එතකොට අද ඒක මේ ආණ්ඩුව කරත් එහෙම කරන්න ගියොත් මේ ආණ්ඩුවට මීට වඩා තව අවුරුදු දෙකකින් තුරකින් ඊට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට පළවෙනි අවුරුදු 3 මේ ඉදිරි 2018 19 වෙනකන් ආර්ථික කළමනාකරණය කරගන්න තීරණ නොගත්තොත් අකමැත්තෙන් වත් එහෙම අතෑරියොත් ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. දැන් මෙතන තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක පොඩි ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට එතකොට ඔබ හිතියේ නේ ඕන් කිව්වේ මේ සියල්ලම කළමනාකරණය කරන්නම් කියලා. හැබැයි අවුරුද්දයි මාස ගාණක් ගත වෙලා ගිහිල්ලා දැන් කියනවා ලෝක ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපාලා කියලා. ඒ කියන්නේ කළමනාකරණයක් මෙතන ඇත්තෙම නැද්ද? කළමනාකරණයක් කරනවා. දැනටත් කළමනාකරණයක් කරන්න මේ සීරෝ බජට් කියන එක දාන්න හේතුවත් එකක්. එතකොට අවිච්ඡේද හැටියට හැම වැඩකම අවිච්ඡේද ඉස්සරහට ගෙනියන්න බෑ. හැබැයි එමත්තුම මේ කළමනාකරණයේ තියෙන යම් ප්‍රශ්න බොහෝ හොඳින් පෙනෙනවා. අයවැය එකක් කියනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැවතකයක් කියනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැඩ්බද්ද උදාහරණය ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරනවා කිව්වා. නැවත හකුල ගන්නවා. ඉන්න සමාවෙන් අප්‍රේල් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කරනවා. නැවත හකුල ගන්නවා. දැන් නැවතත් සඳහනක් එනවා මැයි ජූනි මාසේ වෙනකොට නැවතත් වැඩ්බද්ද ක්‍රියාත්මක කරනවා කියලා. කළමනාකරණයක් තියෙනවා නැත්තේ නෑ. ඒ කළමනාකාරත්වය IMF එක ජාත්‍යන්තර මූල්‍ය ආර මුද්‍රාවත් එක්ක කරන සාකච්ඡාවේදී පෙන්නලා තියෙනවා අපි කළමනාකාරත්වය කරන්න සැලසුම් කරන ආකාරය මොකක්ද කියන එක. එහෙම නැත්නම් මූල්‍ය ආර මුදල අපිට يعني මූල්‍ය ආර මුදල ඉස්සර වගේ රටවල් වලට නීති රීති දාන්න එන්නේ නැහැ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන මූල්‍ය ආර මුදල බලනවා. ඉස්සර මූල්‍ය ආර මුදලේ කොහොම බයක් තිබුණා. ඒ මූල්‍ය ආර මුදල කෙලින්ම කොන්දේසි දාන අරව කප යුතුයි මේවා කපන්න ඕන මේවා. දැන් අපෙන් දැන් අහනවා ඕගොල්ලෝ මේ මුදල් ගත අරගෙන අපි දැන් මේ මූල්‍ය ආර මුදලකින් සොරේ සල්ලි දෙන්නේ තනිකරම සංචිතයට. මූල්‍ය ආර මුදලකින් සල්ලි දෙන්නේ සංවර්ධනයට සහ අනිකුත් දේවල් වලට. ඒ කියන්නේ අපේ විනිමය අනුපාතය පාලනය කර ගැනීම සඳහා තමයි මූල්‍ය ආර මුදලින් සල්ලි දෙන්නේ. ඒතර මූල්‍ය ආර මුදල අහනවා අපෙන් දෙනකොට ඕගොල්ලෝ ඉදිරිපත් කරන ඕගොල්ලගේ මේ ඊළඟ වැඩකට අයවැහිගේ 5.0 ගානේ තියාගන්නේ කොහොමද? ඒතර කලමනාකරණය කරවන්නේ දැන් මූල්‍ය ආර නෑ මූල්‍ය ආර මුදල සාකච්ඡා අපි අපෙන් ඉල්ලන්නේ. ඒගොල්ලෝ අහනවනේ දැන් ඕනම රටකට දෙනකොට අපෙන් අර දැන් අපිට ඒ කලමනාකාරී කරණය අපි කළ යුතුයි මේ
කාරණයට මූල හැබැයි මූල්‍ය අරමුදල ප්‍රශ්නාර්ථයක් මත වෙන්නේ නැද්ද මේ කරන ක්‍රියාවලිය එකක් දානවා අපහු කරනවා නැවත දානවා අපහු කරනවා දැන් මේ ඒක අයවැත් එක්ක ඔබතුමා කතා කරන්නේ අයවැත් එක්ක සිද්ධ වෙච්ච දෙන්නේ මේ මම ඒකට අයවැය සහ අයවැයෙන් පසුව සිදුණු කාරණේ ඉතාමත් මාසන්නේ ආසන්නේ සිදුණු කාරණේ ඒ ගැන කියන්න මම කැමති නැහැ පුද්ගලිකව මොකද මගේ නිකන් සිංහල කතාවක් තියෙනවනේ ඒ සිංහල කතාව තමයි මේ අමුඩ ගහපු කෙනාට එක සැරේට කලිසමන් දන්න ගියාම ලොකු ප්‍රශ්නයක් ඇති. ඒක කරන්න කවුරු හරි මුලින්ම තීන්දුව කරගත්තොත් ලොකු අමාරුවක් වැටෙනවා. ඉතින් ඒක තමයි ගිය අයවැයේදී අවංකවම සිද්ධ වුණේ. ඉතින් ආණ්ඩුව වෙනගත්තා. හරි. ඒකේ ඒ තීන්දුව වෙනස් කරන්න සිද්ධ වෙනුනේ මේ මේවා මං හිතන්නේ ඒවා ඒ ඒ ඒ වෙලාවේදී ටිකින් ටික කළ යුතු යම් යම් කාරණා මේක එක සැරේටම කරන්න ගිහිල්ලා ඒක ලොකු පරිවර්තනයක් ඔරොත්තුන දෙන පරිවර්තනයක් බව ඇඟට දැනෙනකොට ඒ පරිවර්ත මේ මේ ආසියානු රටක් එක්ක අපි වගේ රටක් එක්ක ගනුදෙනු කරනකොට මිනිස්සුන්ගේ තියෙන සිතුවිලි මොනවද මිනිස්සුන්ගේ තියෙන ආවේගශීලත්වය මොනවද ප්‍රජාතන්ත්‍ර මේක සිංගප්පූරුවේ කරන්න පුළුවන් එමුතුම එතන නේද කලබනාකාරීත්වයේ දුර්වලතාවය නේද මම කියන මම ඒක ඒක නිසියාකාරව අවබෝධ නොකරගෙන කරපු වැඩක් හැටියට මම දකිනවා ඒක මම මේකේ මග අරින්නේ කීයටවත් ඒ වගේම කොටසක් මටත් නැහැ කියලා මම කියන්නේ නැත්නම් නමුත් අපිට අපිට සීමාවේ ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා ඊට එහාට අපිට යන්න බෑනේ මොකද අපි ඒ තීන්දුව ගැනීමේ දැන හිටියේ නැහනේ නමුත් ඒක මේකෙන් වැළක්වෙනවා ඉදිරි කාලෙදී මේ කලමනාකාරීත්වය ඇති කරන්න වෙනවමයි ඒක ඉදිරිපත් කරන්න වෙනවා මේක මම ඔබෙන් ඇහුවේ මූල්‍ය අරමුදල මගින් නේද කලමනාකරණය කරවන්නේ මේ රටේ නෑ මූල්‍ය අරමුදල අපිට කියනවා ඕගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒක නිසා මූල්‍ය අරමුදල තමයි උතර වැරදි මතයක් කරන මූල්‍ය අරමුදල කියන එකයි මේ කරන්න කියලා. නෑ කියන එක නෙවෙයි. අපිට ඒගොල්ල තීන්දුව දෙකක් දෙනවා. අපිට ඕන නම් මූල්‍ය අරමුදල මුදලේ සල්ලි ගන්න පුළුවන්. අපිට ඕන නම් නොගෙන ඉන්න පුළුවන්. දැන් තායිලන්තේ නොගෙන හිටියා. තායිලන්තේ නොගෙන ඉඳලා තායිලන්තේ විසින් කලමනාකරණය කරගත්තා. දැන් තායිලන්තේ විදේශ ණය ගන්න හුඟක් අඩුයිනේ. අන්තිම අඩුයි තායිලන්තේ විදේශ ණය. තායිලන්තේ ආර්ථිකයේ බිඳුවටම වැටුණා. ඇట్లా සම්පූර්ණයෙන් බැංකොක් සිටි එක වුණත් මේ සම්පූර්ණයෙන් දාන ගුවන් තොටුපළ ඒවා සේරම නිකන් අක්‍රිය බවට පත් වුණානේ. හැබැයි බැංකු තායිලන්තය රජයේ තීන්දුව කරා අපි කොහොමද මූල්‍ය කර්මත්කාරය කරගන්න. හැබැයි ඒ කැපවීම කරා. අද දවසේදී තිස්ස විතරණ හිටපු අමාත්‍යවරයා යෝජනාවක් කරනවා දැන් අපිට චීනෙන් යම් ප්‍රධානයක් ලැබිලා තියෙනවා. මේ ප්‍රධානය හරහා අපේ ආර්ථිකය ශක්තිමත් කරගමු නැත්නම් ස්ථාවර කරගමු මූල්‍ය අරමුදලට නොගිහින් කියලා. චීනෙන් අපිට ලැබිලා තියෙන්නේ මේ අපි ලැබෙනවා කියන්නේ ව්‍යාපෘතියට මුදල් මුදල් ඊට කලින් ඕන් ප්‍රධානයක් දුන්නා. ඕන් ඒ ප්‍රධානය මේක ප්‍රධානය අරගෙන මේවා අපි කලමනාකාරීත්වය නොකර ඒ දීන ප්‍රධානයෙන් කරන්න ගියොත් ඒ ප්‍රධානයත් අපිට ෂේ වෙලා යනකොට අපි දන්නේ නැහැ. ඒක නිසා මූල්‍ය කලමනාකාරීත්වයක් නොකර ඒ ප්‍රධාන වලින් විතරක් වැඩ කරගෙන යන්න පුළුවන්. නෑ දැන් ඒ ප්‍රධානයත් අරගෙන තායිලන්තේ වගේ මොකද දෙන්න. දැන් එතන මෙතන ප්‍රධාන ගැටලුව තියෙන සංචිත ශක්තිමත් කර ගැනීම. සංචිත ශක්තිමත් කරගන්නට මේ ප්‍රධාන යොදා ගන්න බැරිද? එතුමා කියන්නේ වැනි කාරණා. නෑ සං දැන් කාරණා දෙකක් වෙනවා. සංචිතයක් ශක්තිමත් කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමය තමයි ඉතාමත්ම හොඳ ක්‍රමය. එතකොට අපි ප්‍රධානයන් අරගෙන ප්‍රධානයන් වලට අපිට තව කාරණා තියෙනවා. ඒකෙන් ශක්තිමත් නොවෙනව නෙවෙයි. යම් ප්‍රමාණයක් සංචිතයේ ඔය මුදල් ආපු ගාම ඩොලරේ අගයත් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. මුදල් ආමු මූල්‍ය අරමුදල යෝජනා කරන ක්‍රමය මොකද්ද? මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ මූල්‍ය අරමුදල අපිට මුදල් දෙනවා. අපි පෙන්වන්න ඕන අයවැය හිගේ කොහොමද අපි අඩු කරගන්නේ 5.0 ගන්න. ඊළඟට අපි රාජ්‍ය කළමනාකාරීත්වය කරන්නේ කොහොමද? රාජ්‍ය වියදම් අපි අඩු කරන්නේ කොහොමද? ආදායම් වැඩි කරන්නේ කොහොමද? ඒතර අපි පෙන්වන්න ඕන මෙන්න අපි 5.3ට තියාගන්න අපි රජයේ වියදම් කපනවා. හැබැයි ඔබතුමා දැන් ඊළඟ වසරේ පුරෝකථනය අයවැය ලේකම් ඉදිරිපත් කරලා ඉවරයි. එතකොට ඒ තුල නෙමෙයිද ඒ මත නෙමෙයිද මේ රඳාපවතින්නේ? අපි ඒ අයවැය ඉදිරිපත් කරේ ඒ දැන් මේ අයවැය ඉදිරිපත් කරන වෙනකොට අපේ බලාපොරොත්තු වුණු ආදායම් මාර්ග ඒ ආකාරයට ලැබුණේ නැහනේ. දැන් අපිට කාරණා දෙකක් දැන් අපි හිතමු රේගුවේ ආදායම කියලා. රේගුවේ ආදායම 138%කින් අඩු වෙනවා වාහන ගෙන්වීම නවත්තනකොට. හැබැයි වාහන ගෙන්වීම රටට වාහන ගෙන්වීම අපිට පේනවා වාහන රටේ වැඩි වෙනවා. වාහන වැඩි වෙනකොට වැඩි වෙන්නේ මේ සංචිතයේ තියෙන මුදල් තමයි ප්‍රයෝජනට වෙන්නේ වාහන ගේන්න. නැතු අපි දේශීය සල්ලි නැහැනේ. මේ විදේශීය සල්ලි වන්නේ අපි දැන් පරිහරණය වෙන සල්ලි තියෙන්නේ. ඒක මුදල් වෙනකොට අපි මෙතන තියෙන සම්පූර්ණ 138%කින් රේගුවේ ආදායම අඩු වෙනවා.
එතකොට ඒ රාජ්‍ය ආදායමට ඒක බලපාන ඍජුව. එතකොට ඒ ඒ කළමනාකාරීත්වය අපි ගත්ත තීන්දුව වල ඒ කළමනාකාරීත්වය ඉහළට නංවන්න නම් අපි අනිත් පැත්තෙන් මේ වගේ ආධාර මුදලක් අපි ලබා ගත යුතුයි මේ වෙලාවේ හැටියට. හැබැයි ඒක දීර්ඝකාලීනව නෙවෙයි මම කියන්නේ මේක ලබාගෙන සංචිතය ශක්තිමත් කරගෙන මූල්‍ය කළමනාකාරීත්වයක් අපි අවුරුදු දෙකක් තුනක් ඇති කරගෙන ඉස්සරහට අපි අපේ රට අපේ මුදල් කළමනාකාරීත්වයක් කරන් රටේ අර තායිලන්තේ කරා වගේ අපි විසින් විදේශ ණය මත යැපෙන්නේ නැති නිෂ්පාදන ශේෂ්ත්‍රයට ශක්තිමත් කරන්න. දැන් අපි ඔය චීන අක්කර 1000ක් චීනය ගත්තා නිෂ්පාදන ශේෂ්ත්‍රයට එක ඍජුව දායකත්වය වෙනවා. ඊළඟට අපි දැන් වෙන වෙනම ගෙන්නනවා අමාත්‍යංශ ඉදිරි කාලෙදී ගෙනලා අමාත්‍යංශවල කළමනාකාරීත්වය කොහොමද ඇති කරන්නේ ඉදිරි කාලේ. එකක් ඒගොල්ලගේ ඉන්න සේවකයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ක්‍රමවේදයන් මොකක්ද ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලොන්ට ඉස්සර වගේ අපි ක්‍රමවේදයක් දෙනවා. ඉස්සර වගේ දාන්න බෑ. ඒ කියන්නේ එක එක වෙලාවට එක එක යෝජනා දාන්න බෑ. ඒගොල්ලන්ට වෙන් කරපු මුදල් තුල පරිහරණය කරන්න පුළුවන් දේවල් විතරයි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට යෝජනා ගෙනල්ලා යම් යම් කාරණා වලට එන්න මේ සියල්ල සිද්ධ වීමේදී කාලය කෙමෙන් කෙමෙන් ගත වෙනවා. රට තුළ යම් මතයක් මතු වෙනවා. ඒ වගේම යහපාලනය දැන් අපි විමල් විරංශ මහතා යහපාලනය ගැන කරන විවේචනය සාදන වූ විපක්ෂයේ සිටින්නේ. නමුත් යහපාලනය ඇති කරන්නට කැපවුණු පිරිස් අද දවසේදී මේ කාරණේ විවේචනය කරනවා. අපි එයත් බලමු. ඉතාම කනගාටුදායක දේ තමයි මේවා වෙනකොට වැඩියෙන්ම බැනුම් අහන්නේ අපි අපෙන් තමයි අහන්නේ වෙනස සැපද අරෝමිය කතන්දර. එතකොට අපෙන් තමයි අහන්නේ කෝ තමුසෙලා මොනවද කරේ වෙන අය පැත්තකට දාමු මේ අයට අපි ගැනවත් ගන්න. අපි හරියට පොඩ්ඩක් හැසිරෙනවනේ මුනුත් කරපු වැඩ නිසානේ අපි බලයට ආවේ. අපි මෙහෙම වැඩ කරනකොට මුනුත් අමාරු වැටෙනවා නේද කියලා එහෙමවත් සලකා බැලීමක් නැහැ. රාජපක්ෂලව ගෙදර යවන්න කටයුතු කරේ රාජපක්ෂලා කරපු එක සිරිසේනලට හරි වික්‍රමසිංහලට හරි කරන්න දෙන්න නෙමෙයි. මේ ආණ්ඩුව අර කුණු වෙච්ච පළතුරු ගෙඩියක් කාලා යැපෙන පණුව වගේ මේ කුණු ගොඩේම කොටස් බවට පත් වෙලා ඉවරයි. අද ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගයේ පිළිබඳ අපිට යම් ගැටළු සාගත තත්ත්වයක් තියෙනවා. අපි ගිහිල්ලා තනතුරු ඉල්ලුවේ නැහැ. දැන් තනතුරු බදාගෙන ගොඩක් කට්ටිය ඉන්නවා. එයාට විරුද්ධව වැඩ කරු මිනිසුත් අතිවිශාල ප්‍රමාණයක් තනතුරු අරගෙන ඉන්නවා. දැන් මේ පිච්චර් එකේ ඔක්කොම රඟ දක්වනවා. අද ජනාධිපතිතුමා මොනවද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදාගෙන මේ රටේ පුදුම විජ්ජුම්බරයක් කරන්නේ. තාම ඇමතිගොල්ල තුන් දිනක් පටව ගෙව. කරුණාකරලා දැන්වත් මේ මිත්‍යාවෙන් මිදෙන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා රටේ භෞමික අඛණ්ඩතාවයේ කඩන ව්‍යවස්ථාවල් සම්පාදනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. යම් කාරීකින් ආණ්ඩුව එවැනි දේවල් වලට කරන් යනවා නම් අපි බොහොම නිශ්ශබ්ද හිටිය පෞගේ කාලේ පුරාම අපි අරගල කරනවා අනිවාර්යයෙන්. එතුම ඔබ කියන ආකාරයට මේ සියල්ල සකසමින් කලබනාකරණය කරමින් යනකොට අස්සය පැනලා ගිහිලා තියෙදි ස්ථාලි වහිලා නෑ මං හිතන්නේ හුඟක්ම අපි රජය හැටියට මේක සාමූහිකව දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හෙට මේකට තියෙන විකල්පය මොකද්ද කියන්නේ. අද මේක නොකරොත් හෙට තියෙන විකල්පය. ඒ පිළිබඳ දේශපාලනඥයන් මේක ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තියෙන්න ඕනේ. ඒක නැත්තම් රජයක් නිවර්දි වෙන්නෙත් නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස මේ ආකාරයටම පැවතිය යුතුයි කියලා මගේ මතේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා. මේක සිංගප්පූරු නම් මීට වැඩි විශාල වෙනසක් කරලා තීන්දුව ගන්න පුළුවන්. හැබැයි මේ සමා වෙන ඔබ වචනය පාවිච්චි කරලා මාධ්‍ය නිදහස කියලා. හැබැයි ඕනෙම ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ ටික කාලයක් යනකම් මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. මම මේ ප්‍රධාන කාරණේ පිටට යන්නේ. හැබැයි ටික දවසක් යනකොට මාධ්‍ය විවේචනය කරන්න බලනකොට මාධ්‍ය නිදහස අමතක වෙනවා. මේ ආණ්ඩුවට දැන් ටික ටික එක වෙලා නේද තියෙන්නේ. සමහර අයට ඒක අමතක වෙලා ඇති. මම කියන්නේ නැහැ ඒකද අපේ කාලේ පහුගිය ආණ්ඩු කාලෙත් ඒක ඩෙඩ්ලෙස් තිබුණානේ. ඒක හැමෝම මෙතන හිටියේ නැහැ. විපක්ෂින්නකොට විතරමද ඕනේ වෙන්නේ. ප්‍රධාන දේ පාලකයා දැනගත යුතුයි එකම දෙයක්. මාධ්‍ය කියන්නේ මිනිසුන්ගේ මතය. මිනිසුන්ගේ මතය එළියට ගන්න මාධ්‍යයක්. මේ මාධ්‍ය කරන හොඳ දේවල් එකක් දෙකක් අරගෙන බැලුවොත් දැන් ළමයෙක් ඉස්පිරිතාලෙක ඉන්න ළමයෙක් කවුරු හරි හදාගන්න විකුණුවෙන් පස්සේ පොලිසියට කලින් මාධ්‍යනේ එක කියන්නේ. ඊට පස්සේනේ පොලිසිය පිටිපස්සේ යන්නේ. එතන ASP සම්බන්ධද මේ මිනිමරුමට කියලා පොලිසිය තියෙන එක ඇදලා ගන්නේ මාධ්‍යනේ.
මාධ්‍ය නැත්තම් ඒක එතන ඒක යට වෙලන්නේ. ඒ නිසා ඒ නිදහස කියන එක පිළිබඳ මම වගේ කෙනෙකුට මම මාධ්‍ය අමතකරලා තියෙනවා. මගේ තර්කය තියෙන්නේ මේ නිදහස තිබිය යුතුයි. හැබැයි අපි මේ කාලය ඇතුළත එවැනි චෝදනා ගුණයක් එන්න කලින් අපේ කළමනාකාරීත්වය සහ අපේ දේවල් පැහැදිලි ලෙස අපි වෙනස් කරගත්තොත් එහෙම නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. මේක අපිට මේ අනිත් අයට බැනලා පොදු විපක්ෂයේ තියෙන එකයි අනිත් එකයි මර්ධනය කරගෙන යන්න පුළුවන් ගමනක් දේශපාලනය තුළ නෑ. එහෙමනම් ඒ දැන් මහින්ද රාජපක්ෂ රජයේ පරිදිය කියලා මොන හේතුවකටවත් හිතුවේ නැනේ නායකෙක් පෙනුනේ නැත්තම් පක්ෂයක් සංවිධානය වෙලා තිබුණේ නැත්තම් බෙදිලා තිබුණා නම් ඒ පක්ෂ 10කට 15කට අපි හිතුවේ ඒ බෙදිල්ල තුළ තව අවුරුදු ගාණක් අපිට යන්න පුළුවන් කියලා. හැබැයි මතුවෙන එක මතුවෙන එක කොයි වෙලාවේ මතුවේද කියලා කාටද? ඒ නිසා මම ප්‍රශ්නේ අහුවේ කියන්නේ දැන් ඔබතුමා කියනවා මේ සියල්ල කලබනාකරණය කරගත යුතුයි කියන කාරණේ. නමුත් කාලය ගත වෙන්න ජනතාවගේ පීඩනය වැඩි වෙලා මේ සියල්ල නැවතත් පුපුරා යන්න පුළුවන් නේද? නෑ ඒක තමයි මම අර කිව්වේ කලිසම අමුඩ ගහපු කෙනාට කෙලින්ම කලිසමක් දන්න ගියොත් මේකේ ප්‍රශ්න වෙනවා. මහ ජනතාවට පීඩනය විශාල වශයෙන් නොදී හැබැයි අවබෝධාත්මකව අපි ගන්න තීන්දු අපිට දැන් මේකේ තියෙන්නේ රටේ දුප්පත්ම මහජනතාව සහ මේ රාජ්‍ය සේවකයන්ට බලපාන බරපතල ලෙස තියෙන ආර්ථිකය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ආර්ථිකයට දැඩි ලෙස පීඩනයටපත් නොකර අනිත් ඒවායින් කළමනාකාරීත්වයේ බහුතරයක් කරලා ක්‍රියා කිරීම තුළ මම හිතන්නේ අපි මේ හුදු වාසි ගන්න පේන තීන්දුව ගන්න. දැන් මොකක් අය කියනෝනේ මගේ මතයක් නැහැ. දැන් පෙට්‍රල් මිල ලෝකේ තෙල් මිල අඩු වුණාම මම කියන්නේ ලංකාවේ තෙල් මිල අඩු කළ යුතුය කියලා. ඒක මගේ පුජ්‍යලික මතය. මම කියන්නේ ලංකාවේ තෙල් මිල අඩු කරන තැනක ලංකාව නැහැ. අපි මිලියන 32ක් මාසෙකට පොලී ගෙවනවා නම් බිලියන ගාණක් ණය අරගෙන තිනවන බැංකු වලින් ඒ ණය එහෙම තියෙද්දි අපි මේක පෙන්වන්න දේශපාලන නිසා අපි අඩු කරා ලෝක වෙළඳ පොලේ අඩු වෙන ගානට අපි අඩු කරා කියලා කියන්න පුළුවන් නම් මේ 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 කළමනාකාරීත්වය අපිට කරන්න බෑ. එහෙම කවුරු හරි අමතිවරේ තීන්දුවක් ගත්තොත් ඒක කරන්න බෑ අපිට. ඒ කියන්නේ වන්දිය ජනතාව ගෙවන්න ඕනේ. ඒක යොපි මත නෑ. මේ වන් මේ මෙහෙමනේ මේ පහුගිය වකවානුව ඇතුළත තෙල් වල ප්‍රශ්නේ තිබුණේ. තෙල් අපියයි මේක තෙල් පාවෙන්න නැරියා නම් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ නේ ඇත්තට. නෑ මතුනි මං අහන්නේ දැන් ඔය තීන්දුව తీරන ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන ගත්තේ මේ රටේ පොදු ජනතාව නෙවෙයිනේ. පැහැදිලි පාලකයෝනේ. ඔව්. බෙද ඔබතුමා කියනවා තෙල් මිල බ්ලොක වෙළඳ පොලේ අඩු වෙනකොට මේ අඩු කරන්න ඕනේ නෑ. නෑ නෑ ඒ ගානට අඩු කරන්න ඕනේ නෑ කියලා මම කියන්නේ. දැන් තෙල් මිල අඩු කළා නේ තියෙන්නේ. පොඩි ගානක් අඩු කරානේ. එතකොට ඔබතුමා කියන්නකෝ ඒ වැඩි වෙනකොට ඒ ගානට වැඩි කරන්න ඕනෙත් නෑ කියලා. මොකද්ද? තෙල් මිල. නෑ 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 මම කියන්නේ ඒක රජයක් වැඩිහත් විය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ මැදිහත් වීම තු ප්‍රමාණය ලෝකයේ තෙල් මිල ඉතාමත් ඉහළ මට්ටමකට යනවා නම් ඒක දරා ගන්න බැරි නම් රජය ඒකෙන් අවශ්‍යයක් ගන්න ඕන. හැබැයි අද තියෙන එක නෙවෙයි. අද පාවිච්චි කරන්න පුළුවන් ගානට තෙල් මිල දැනට ලංකාවේ අඩු කරගෙන තියෙනවා. වාහන ප්‍රමාණය දැන් මේ තෙල් මිල අඩු කිරීම තුළ පරිභෝජනය වැඩි වුණ විසක් ආණ්ඩුවට තියෙන ලාභ මොකද්ද? මිනිසුන්ට තියෙන ලාභ මොකද්ද? දැන් උදාහරණයක් හැටියට ගන්නකො ඉන්දියන් කාර් එක ගන්නවා ඇල්ටෝ කාර් IOS එකට තමයි ලාභ බලන් ගියාමනේ IOS එක තමයි ලාභ බලන් ගියා හැම එකටම shell එකට ලාභ නැත දැන් ඇල්ටෝ කාර් එකක් ගත්තම රාජ්‍ය සේවකයාගෙන් අපි 20000ක පඩි වැඩි කරාම දැන් රාජ්‍ය සේවකයා හැම කරාම වගේ කොහොම හරි එක කාර් එකක් තියෙනවා. හැබැයි ඒක හොඳයි කාර් එකක් තියෙන එක හොඳයි ඒක පාවිච්චි කළ යුතුයි. දැන් ඔබතුමා නම් කාර් එකකින් යනවා නම් හදයි. හැබැයි අපි සියලු දෙනාම පාරට දාන හැම වාහනයකින්ම මේ ඉන්ධන ප්‍රමාණය පරිභෝජනය වෙලා තියෙනවා පහුගිය වකවානුවේ අරගෙන බැලුවා. දැන් උදාහරණයක් ඇට මම එනකොට මම එක දිනක් ඇහුවා ෂෙඩ් එකකින් නවත්තලා ඕගොල්ලන්ට තෙල් මිල අඩුවීම තුළ මෙන්න මේ පහුගිය මාස දෙක ඇතුළත කොහොමද ඕගොල්ලගේ වෙළඳාම් කිව්වා. සුපර් ඩීසල් 4ක් ගෙන අපේක 7ක් ගෙනවා කිව්වා. පෙට්‍රල් 6ක් බවුසර් යනවා නම් ඒක 12ක් යනවා කිව්වා. එතකොට මේක පරිභෝජනයනේ වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ පරිභෝජනයේ වැඩිවීම තුළ වාසියක් කළ තිනවද ජනතාවට? ජනතාවට ඒක අපේ ප්‍රොදු ප්‍රවාහණය ශක්තිමත් කරන්න ඕන. දැන් එංගලන්තේ වගේ රටක අනිත් රටක ප්‍රොදු ප්‍රවාහණය නේ يعني පද බලයට ප්‍රොදු ප්‍රවාහණය පාවිච්චි කළ තිනවද? හොඳයි අබතුමනේ බලන්න කොයිතරම් අසාධාරණද කියලා මේ පාලකයන් මේ 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 පොදු ප්‍රවාහණය ශක්තිමත් කරන්නේ නැතුව ඒ අවශ්‍ය යටිතල පහසුකම් සපය ගන්න නැතුව අනිත් පැත්තෙන් මේ වගේ දේවල් කියන මොනතරම් අසාධාරණද පාලකයන්? ඒක මේ ආණ්ඩු විසින් කළ යුතු දේවල්. සීමාවෙන් එහා දේශපාලනය
www.hirutv.lk/salakkuna අපේ වෙබ්අඩවිය ඔස්සේත් ඔබට සම්මතතා පවත්වන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ දේ සාකච්ඡාවට එක්තු වෙන්නේ මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් යපාවි වර්තන මහතා රංගන අවතුමනි IMF එකත් එක්ක ගැන කතා කරනකොට මූල්‍ය කළමනාකරණය කරන්න ඕනි ආකාරය ඔබතුමා විග්‍රහ කරනවා. වියදම් අඩු කර ගැනීම පිළිබඳව කතා කරනවා. ඒ අතරේ ආණ්ඩුව පැත්තෙන් වැඩ් බදු වැඩිවීම පිළිබඳව යෝජනා එනවා. මේ වෙන අස්සේ වියදම් අඩු කරගන්න ඕනි කියන කතන්දර අතරතුරේදී අරයෙන් ඇමතුරු පැටව ගහනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩල හදන්න ඕනි, ගොඩනැගිලි දෙන්න ඕනි, හොයාගෙන යන්න ඕනි, වාහන ගන්න ඕනි. මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? රංගන මේ ඉතින් දෙපැත්තම ආණ්ඩුවක් කරනකොට අකමැත්තෙන් කළේ කරන යුතු දේවලුත් තියෙනවා. කැමැත්තෙන් කරන දේවලුත් තියෙනවා. අකමැත්තෙන් කරන දේවල් පවත් ආණ්ඩුවක් පවත්වගෙන යන්නත් ඕන. ශක්තිමත් කරගන්නත් ඕන. ඒකෙදි සමහර විට ජනතාවට දැනෙන ඒ තීන්දුව නරක තීන්දුවක්, ඒක නොවිය යුතු දෙයක් කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ආණ්ඩුවක් පවත්වගෙන යනකොට ආණ්ඩුව පවත්වගෙන යන යමු කාරණා සඳහා යම් යම් තීන්දුව ගන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් ගන්න තීන්දුව වදින්නේම ජනතාවට. වැඩ් බද්ද වැඩි කරන්න මේ පැත්තෙන් ගන්නවා, අර පැත්තෙන් ඇමති මණ්ඩලය වැඩි කරන්න ගන්නවා. වදින්නේම රටේ ජනතාවට. නෑ, රටේ ජනතාවට කියන්නේ මුළු මහත් ජනතාවටම ඒක බරක් තියෙනවා. රටේ කියන්නේ එක පන්තියකට විතරක් නෙවෙයි. ඔව්, මම කියන්නේ රටේ සමස්තයට. සමස්ත ජනතාවට මේක තියෙනවා. හැබැයි ඉතින් රාජ්‍ය ආදායම මේ සමහර දේවල් වලට තියෙන වියදම් බර බැලුවම සමස්තයක් වශයෙන් ගන්න ආදායමයි වියදම් අතර ලොකු පරතරයක් තියෙනවා රංගන. දැන් අපි එහෙම ගණන් හදනකොට පෙන්නනවා සමහරලාට රාජ්‍ය සේවකයන්ට බයිසිකලයක් දුන්නා හරි, මන්ත්‍රීවරයෙකුට වාහනයක් දුන්නම හරි, ඒකෙන් විශාල වශයෙන් මාධ්‍යනුත් ප්‍රචාරය වෙනවා මෙච්චර ගාණක් වියදම් වුණා කියලා. නමුත් රාජ්‍ය ආදායමට ඉතාමත් සුළු වශයෙන් බලපාන තත්ත්වයන් තමයි ඒ දැන් 225ක නැත්නම් 300කට 400කට දෙන එකත් සමස්තය වශයෙන් ගන්න බද්දත් අතර ලොකු පරතරයක් තියෙනවා. මම මේක තවත් පැත්තක් මතු කරන්න කැමතියි. දැන් මත්පැන් දුම් වැටි සම්බන්ධයෙන් විශාල බදු ප්‍රමාණයක් අය කරනවානේ. ඒක අපි දන්න අන්දමට ආර්ථිකයේ විශාල කොටසක් ආවරණය කරනවා. හැබැයි එක පැත්තකින් රජය සදාචාර සටනක් ගෙනිනවා මේ මත්පැන් දුම් වැටි වලට විරුද්ධව. මේ ඩබල් ගේම් එකත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කර දෙයක් ඔබට නෝ. නෑ, ඇත්ත වශයෙන්ම දුම් වැටි මත්පැන් වලින් එන ආදායමට වඩා ඒවා නිසා ඇතිවෙන ලිඩ රෝග වලට වියදම් කරන මුදල් ප්‍රමාණය රජයක් හැටියට වැඩි. හැබැයි මේ රටේ ඔබ කියපුව එක හරි. ඒ කියන්නේ ආදායම් මාර්ග ඒකට තියෙන පළවෙනි ආදායම් මාර්ග දෙක තුන තමයි මේක. ඒ කියන්නේ එකක් තියෙන්නේ දැන් අද තියෙන විදිහට සුරාබදු ආදායම වැඩි වෙලා තියෙනවා 100%. සාමාන්‍යයෙන් මම ගියම අවුරුද්දේ බැලුවා දළ වශයෙන් 30%-20% වැඩි ප්‍රමාණයක් ආදායම් වැඩි වෙලා තියෙනවා. හැබැයි ආදායම් වැඩි වෙලා තියෙන සුරාසල්ලල්ලා නෙමෙයි. ඒකත් මතක තියාගන්න. සුරාසල්ලේ හොරපාරෙන් ගියපු මත්ද්‍රව්‍ය වල ක්‍රමවේදයක් සකස් කරවිතිලින්. ඒ කියන්නේ අපේ කස්ටම් එක තුල රේගුව තුල ඇති වෙන ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ ඇඟිලි ගැහිම් වලින් තොරව යන්න බොහෝ දුරට ඉඩ දීම තුල එක්කාසු කිරීම වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒක රටට සුබදායක ආදායමක් කියලා. ඒ කියන්නේ රටට මේ ආදායම ඒ සඳහා යන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන වියදම හා ඒ අංශවලට යන වියදම් අරගෙන බලුවම මේක කවදා හරි ඊට වැඩිය හොඳයි, ඒවා වළක්වාගෙන යන ක්‍රමයට මේ ගේන්න පුළුවන්. හැබැයි ඉතින් මේ රටක ඒක ගේනවා කියන එක ලේසි පාස් වැඩක් නෑ. සංචාරක ව්‍යාපාරේ තියෙන රටක, සංචාරකයන් රටක ඒ එක විදියක කරන්න බෑ. එහෙමනම් අපි අර මේ මාළදිවයිනේ වගේ යම් යම් නීති රීති දීලා එක කොටකට සීමා වෙලා පිටින් එන කෙනාට මේක එතකොට ඉන්ලීගල් තියෙන පැත්ත කොහොමද නවත්තන්නේ? හරි, දැන් ජනාධිපතිතුමාගේ නියමෙන් බිය බද්දත් අර වැඩි කරානේ. වැඩි කරාට පස් වැඩි කරාම දැන් වෙලා තියෙන ඒකේ ආදායම අඩු වෙලා තියෙනවා. මොකද ඊට වැඩිය සැරේව පාවිච්චි කරනවා මේ අරක භාවිතා කරන්න මිල වැඩි නිසා. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්නත් මේ අතරතුරේ එනවා. ඉතින් කියන්නේ මේ සදාචාර සම්පන්න කියන එක සංචාරක එහෙනම් අපි සියලුම දේවල් ප්‍රජාතන්ත්‍රවාදී රටක නවත්තන්නත් අපිට නෑ නෑ මම යෝජනා කළේ නෑ ඒ වෙන්න මම අහන්නේ මෙතන තියනවා නේද සදාචාර විරෝධී දේවල් හැටියට මනින දේවල් මිට වඩා සදාචාර විරෝධී දේවල් රටේ ඉක්මනට නවත්ති යුතු දේවල් තියෙනවා. ඉතින් ඒවා අපි නවත්තන්න ඕන. ඉතින් මේක එක මට්ටමකට තුලනාත්මකව හෙමිහිට කළ ගත යුතු පියවරවල් තියෙනවා. ඉතින් ඒ පියවරවල තුර ප්‍රචාරය වැරද්දක් කියලා මම කියන්නේ. ඒ ප්‍රචාරය ප්‍රජාතන්ත්‍රවාදීව කෙනෙකුට ඒක නවත්තන්න ඕන නම් නවත්තන්න ඕන ප්‍රචාරය එතනින් දෙනවා. ඒකට ඒ නිසා තමයි දුම් වැටි
විශාල ප්‍රමාණයක් තරුණ අයගේ නැවතිලා තියෙනවා. ඒ අය බොහෝ දුරට අද සමාජය තුළ තරුණ අය බොහෝ අඩුයි ඒක පාවිච්චි කරනවා. හැබැයි ඒ තුළ ඒ ප්‍රචාරය තුළ ආදායම වැඩි වෙලා තියෙන මිල වැඩි කිරීම තුළින් පාවිච්චි කරන කෙනා ඒක දරන්න පුළුවන් කෙනා ඒක පාවිච්චි කරන්න පටන් අර ඒක අඩුවක් කරලා නැහැ දුම් වැටිවල. ඉතින් හැබැයි සමාජය තුළ ඒක දැන් පාසල් යන දරුවෝ අරගෙන බැලුවත් සාමාන්‍යයෙන් තරුණ පිරිස අරගෙන බැලුවත් මේක භාවිතයේ අඩුවක් අපිට සාමාන්‍ය අඩුවක් පේනවා. මේක ප්‍රයෝජනක් වෙලයි කියන්නේ. එතුමා දැන් අපි අර කරපු සාකච්ඡාවට නැවතුමු. දැන් මෙති ඇමතිකම් ලබා දීම සම්බන්ධ වෙන කාරණේ. ඔබතුමා කියන දේශපාලන ස්ථාවරයන් සකසන්න මේව කළ යුතුයි කියන කාරණේ. හැබැයි රටක ආර්ථිකයේ ප්‍රශ්නාර්ථකාරී තැනක තියෙනකොට දේශපාලන ස්ථාවරය සකසන්න ගන්න තීරණවල තවදුරටත් රටේ ආර්ථිකයේ ප්‍රශ්නාර්ථකාරී තත්වයකට පත් වෙනවා නේද? සුරේස් මම කිව්වේ දැන් ආර්ථිකයට විශාල වශයෙන් බලපාන මම දැන් ඒකෙන් අදහස් කරන්නේ දැන් කෙනෙක් අහගෙන ඉන්නකොට මෙති ඇමතිකම් වැඩි වුණාට කමක් නැහැ ආර්ථිකයට බලපාන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දැන් රටක දැන් මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ ජනාධිපතිතුමාටත් තමන්ගේ ස්ථාවරත්වය රැක ගන්න අවශ්‍යයි. ඒ ස්ථාවරත්වය නැතුව අටුව කඩලා පුටුව හදලා වැඩක් නැහැ. මේක එහෙම 2001 ඍණ එක ධන ආර්ථිකයක් කරන්න ගත්ත දැඩිම තීන්දු තුළ එක්සජාතික පක්ෂ රජයට අත්තුරු ඉරණම අපි මේ මෑත ඉතිහාසයේ අපි දැකලා තියෙනවා. මොකද එකම රැකියාවක්වත් නොදී චක්‍රලේඛනේ යවලා ඒ පාලනය දැඩි ලෙස ගත්තම සමාජයේ අපේ රටේ ජනතාවට ඒක ඒ කාලේ දරාගෙන ඉන්න මම අපි පුරුදු කරපු ක්‍රමවේදයක්. ඒ කියන්නේ අර ඔබතුමා කලින් ගත් උදාහරණේ අමුඩාන්දින කෙනාට එකපාරම කලිසම් ගන්න ගියොත් වෙන ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක ඒ ඒ තීන්දුව දැඩි තීන්දුව. ඒ තීන්දුව තුළ අවුරුදු 20ක් දැන් විපක්ෂයේ ඉඳපු එක්සත් ජාතික පක්ෂය කෙනෙකුට හිතන්න පුළුවන් අපිට ආණ්ඩුවක් ඇවිල්ලා මොකද්ද අපිට අපේ මෙහෙව රස්සාවක් නැහැ අපිට මේ පහසුකමක් නැහැ අපි ආණ්ඩුවක් හදලා මොකටද මේ ආණ්ඩුව හදන්න අපි මේ කැපෙච්ච මොකටද කියලා එයාම විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන් එයාම විරුද්ධව කතා කරන්න පුළුවන්. එහෙම මතයක් ගොඩනගන ඉතින් සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් එනවා නේද? දැන් පාලිත දෙවර පෙරුම් මහතාගේ එහෙම මතයක් ගොඩනගගෙන පැවතුණා. ඔහුව බැලන්ස් කරන්න දුන්න හැමති කමක්. මෙහෙමනේ පක්ෂවල තීන්දු ගැන මට එච්චර ලොකුවට මේ තර්ක කරන්න මම කැමති නැහැ. මොකද පක්ෂ තීන්දු විවිධ හේතුන් මත ගන්න ඔය තීන්දු. එන අපි පොදුවේ ගමු. දැන් අපිට පාර්ලිමේන්තුවේදී පහුගිය දවස්වල අහන්න ලැබුණා තව තියෙනවා තව එනවා නම් දෙන්න ඉන්නවා කියලා. එතකොට ඇමතුමනි දැන් අර ගියාණ්ඩුවට කරපු චෝදනාව ඒ ලෙසම මෙයාණ්ඩුවෙනුත් වෙනකොට මොකක් කර නිකන් අප්‍රසන්න භාවයක්. අර ආචාර්ය නිල්මාල් රංජිත් දේවසිරිලගෙන් කියවෙන්නේ ඒ කාරණා නේද එතකොට? ඔව් ඒ එතුමා කිව්වෙත් ඒකට සමගාමී කාරණා කිව්වේ. ඒක විතරක් නෙවෙයි. ඔබතුමාගේ මතය අපිට කියන්නේ මේ මේ කාරණාව හා සම්බන්ධයෙන් මේක මේ පොඩි අමුතු අපුලක් වගේ දැනෙනව නේද? නෑ මගේ අදහස තියෙන්නේ දැනට දැන් තනි පක්ෂයක ආණ්ඩුවක් කරනවා නම් රංගන තනි පක්ෂයක ආණ්ඩුවක් කරනවා නම් හොඳ බලයක් ආණ්ඩුවක් ආපු ආණ්ඩුවකට තීන්දුවක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි යන්න ඕන මෙච්චර ප්‍රමාණයක් කියලා අපිටම ආසන 113කට වැඩි ආසන 140ක් විතර ජයජාදන මහත්තයාගේ පාලන කාර්ය වගේ 6න් 5ක පාලන බලයක් ආවා නම් ඒකට වෙන ක්‍රම හරලා මෙන්න මේ ගානෙන් පාරණය කරන්න පුළුවන් කියන මතයට යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. හැබැයි තුලනාත්මකව මේ වගේ පක්ෂ රාශියක් එක්කවෙලා ආණ්ඩුවක් කරන අවස්ථාව වෙනකොට විවිධ අයට තියෙන බලාපොරොත්තු එක සැරේටම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි මේක කරන්නේ අපි හිතුවා දැන් මේකට සම්බන්ධ වෙන මුස්ලිම් පක්ෂ තියෙන්න පුළුවන් පොඩි පක්ෂ තියෙන්න පුළුවන්. දැන් මේ මේ තුල තවත් ආණ්ඩුවට එකව වෙච්ච නැති තවමත් ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ තියෙනවා. ඒ පක්ෂවලට යම් විදියකින් විරුද්ධ පක්ෂය ඉන්න සමහර කණ්ඩායම් එකට එක්කහු වෙලා තව කණ්ඩායමකට වැඩි වර ප්‍රසාදයක් දෙන තැනකට තුලනාත්මක තත්යකට ගේන්න පුළුවන් වෙලාවක කතා කරොත් අරව කඩාගෙන මේ පැත්තට එනවා. මේ 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 අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් තියෙනවා. ඒ කියන්නේ මතුමද උතනදි කියවෙන්නේ කියන්නේ 19 වෙනි සංශෝධනයේ කොච්චර සම්මත වුණත් වැඩක් නැහැ හැමදෑමත් එකම තැටිය කැරකෙනවා කියන එකද ඔය කියන්නේ? නෑ 19 වෙනි මේකේ 19 වෙනි සංශෝධනයත් එක්කම මේ සියලුම දේවල් වෙනස් කරන්න පුළුවන් මගේ පුජ්‍යලික මතේ. 20 වෙනි සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක වුණොත් 20 වෙනි සංශෝධනය තුල මේ සියලු දේවල් වලින් බොහෝ දේවල් අපිට අඩු කරගන්න පුළුවන්. ඒකට කනගාටුව තියෙන්නේ 20 වෙනි සංශෝධනය පිළිබඳ දැඩිම දැඩි මත ප්‍රකාශ කරපු අය 19 වෙනි සංශෝධනයත් එක්ක 20 ගේන්න අපිට ඉඩ දුන්නේ.
හැබැයි 19 වෙනි සංශෝධනයේ උල්ලංඝනය කිරීමක් නේද මේ ආණ්ඩුව කරන්නේ 19 වෙනි සංශෝධනයේදී විග්‍රහ වෙන්නේ ජාතික ආණ්ඩුව කියන කාරණාව සියලු පාර්ශව පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව එකට එක්වන ආණ්ඩුවක් නමුත් මෙහෙම නෑ පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂයක් ඕන් පෙන්නුම් කරන ගණන් හිලව් එක දැන් මේක අධිකරණය දක්වා යනවා නේද ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා යනවා මේක සම්මුතිවාදී ආණ්ඩුවක් මේක මං කියන්නේ ජාතික ආණ්ඩුවක් කියලා එතකොට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ සංශෝධනයත් එක්ක මේක පැහැෙනවද නෑ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ප්‍රතිපත්තියක් හැටියට ප්‍රධාන දේශපාලන පක්ෂය තීන්දුවක් ගත්තා ප්‍රධාන දේශපාලන පක්ෂය එක තීන්දුවක් ගත්තා මධ්‍යමකාරක සභාවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂය අනිත් දේශපාලන පක්ෂයත් එක්ක එකහු වෙනවා එමත්තුම අතුන ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් ඊටවට සිද්ධ වෙනවා නේද ජාතික ආණ්ඩුවක් හැදෙනවා නම් තමයි ඇමති මණ්ඩලය මෙහෙම කරගන්න පුළුවන් නමුත් පක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුව තුල ඉන්නවා මේ ආණ්ඩුවට නැති පක්ෂ කීයද තියෙන්නේ පක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් කියලා ව්‍යවස්ථාවේ 19 වෙනි ව්‍යවස්ථාවේ අර්ථකථනය කළත් නෑ සියලුම දේශපාලන පක්ෂවල එකතුවක් කියලා. කොහෙද ව්‍යවස්ථාවේ තියෙන සියලුම දේශ ඒක රින් ගන්න පුළුවන් තැනක් තියාගෙන තියෙනවා නේද? හරි. සියලුම දේශපාලන පක්ෂවල එකතුවේ කියලා කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ? එහෙම නෑ ව්‍යවස්ථාවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ. ඔව්. පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන දේශපාලන පක්ෂ කියලා මේ අනුතුම කියන්නේ සියලු කියලා නෑ කියලා. සියලු වචනේ. ඒ කියන්නේ රින් ගන්න පුළුවන් නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල කියලා ව්‍යවස්ථාවේ තිබුණා නම් මේ ක්‍රමය හදන්න බෑ. දැන් ජනතාවගේ කණෙන් රින් ගන්න පුළුවන් තැන් තියාගෙන තමයි මේව හදලා තියෙන්නේ. එමුතුවා උත්තර දෙන්නේ නැහැ. සලකුණ. සීමාවෙන් එහා දේශපාලනය. මුදල් රාජ්‍ය මාත්‍රි ලක්ෂ්මන් යාපා බෙවර්ධන මහතා සමග පවත්වන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේට ප්‍රවිෂ්ඨ වෙන්නේ විමල් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඔව්. දැන් ඔබතුමා පහුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේත් වගකිව යුතු අමතිතුර දරලා තියෙනවා විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්තන අමතිතුරේ දැන් අපි දන්නවා ශැංග්‍රිලා ගනුදෙනුව අපේ මතකේ නිවැරදි නම් ඔබතුමා එවකට අමාත්‍යවරයා එතකොට ජේම්ස් පැක කැසිනෝ සම්බන්ධ ආන්දෝලනාත්මක ආයෝජකයා දැන් මේ කාරණා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ලකුණු කැපෙන්න බලපාපු ප්‍රධාන කාරණා ඒ කාරණා ආවරණය වෙන අමාත්‍යතුරේ ඔබ ඉඳලා දැන් ඔබ ඔහු මහින්ද රාජපක්ෂට විරුද්ධ පාර්ශවයේ ආණ්ඩුවක අමාත්‍යතුරක් දරනවා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද දැන් මහින්ද රාජපක්ෂ මේ වෙනකොට අපායට යමින් සිටින්නේ ඔබතුමන්ලා කරපු පෞත් එක්ක. එහෙමත් නැත්නම් මේ අනුන්ගේ කුසල් වලින් ඔබතුමන්ලා දැන් වෙන දිව්‍ය ලෝකයක වැඩ වසනා වගේ කතාවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විරෝධී කණ්ඩායමක නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ පවතින රජයේ රාජපක්ෂ විරෝධී රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. එතකොට පොදු විපක්ෂය කියන්නේ මොකද්ද? තනි ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඒකනේ කියන්නේ. එතකොට හැබැයි මේක තීන්දුව කරේ කවුද? ඒ ඔක්කොම ඉඳෙද්දි මධ්‍යමකාරක සභාව. එතකොට මම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා විරෝධීව වත් එතුමා අපායට ගෙනියන කාර්යවේ විග්‍රහ කරන්නවත් එකට නෙමෙයි මම. ඒ විග්‍රහ කිරීම මම වැරදි කියලා කියනවා. මොකද මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජයට හේතුව මම කිසිසේත්ම කියන්නේ නැහැ. ශැංගිලායක පරාජයට හේතුවක් කියලා. එහෙම නැත්නම් ජේම්ස් පැකර් ලංකාවට ගෙන එක මේ පරාජයට හේතුවක් කියලා. ඒ ආයේ ඉන්වෙස්ට්මන්ට්. ජේම්ස් පැකර් කියන පුජ්‍යලා දිසා බලන්න ඉන්වෙස්ට්මන්ට් එකක්. නෝ චෝදනා ලයිස්ට් සකස් කරනකොට ඒවත් බලපෑවා කියනකොට. ඒවා ලයිස්ට් නමුත් මම ඒක අදත් කියනවා. මම එදත් කරපු ප්‍රකාශය අදත් කියන ප්‍රකාශය එකයි. මම කවදාවත් ඒක වෙනස් කරන්නේ නැහැ. මම කියනවා මේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන ගියේ වැරදි ප්‍රචාරයක්. ඒක බොරු ප්‍රචාරයක්. ඒකේ අවංකවම කාරණේ තිබුණේ ලංකාවේ තියෙන ලයිසන් නැතුව දූපු කැෂිනෝ තිබුණා. ලයිසන් නැහැ කියන්නේ බදු ගෙවල විතරයි. ඒවා තියෙන්නේ දැන් අද එකක් ගත්තොත් කොළඹ මහානාමයක ඉස්සරහ තියෙනවා. තව එකක් ගත්තොත් පල්ලියක් ඉස්සරහ තියෙනවා. එතකොට මේ අන්තර් ගිවිසුම ඉන්වෙස්ට්මන්ට් එක කැසිනෝ නෙවෙයි. ඒකයි වැරද්ද වෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් එක කාමර 450ක හොටලයක් ඒ අපාර්ට්මන්ට් ඒ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් එක තිබුණ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ටර් තව කෙනෙක් එක්ක ගිවිසුමක් අස්සම් කරනවා. එතන තියෙන එක මෙතෙන්ට ගේන්න. එතකොට ඒ ඉන්වෙස්ට්මන්ට් එක ලංකාවට අලුතෙන් කැසිනෝ එකක් අඳුරලා දීම හෝ බලපත්‍රයක් ලබලා දීලා මහා විශාල කැසිනෝ ව්‍යාපාරයක් මේ කරන එක
අලුතෙන් බලපත්‍රයක් දීප එකක් නෙවෙයි තමයි. ඇත්තම දැන් මේ ක්‍රියාදාමයේ පැහැදිලි හැබැයි විමල් මතු කරන කාරණේ තමයි දැන් මේවට තමයි විරෝධය මතු උනේ. විරෝධය මතු කරපු කණ්ඩායමත් එක්ක ඔබතුමන්ලා දැන් එකට ඉන්නවා. හැබැයි විරෝධය මතු කරපු පුද්ගලයා නැත්තම් විරෝධයට ලක්වුණු පුද්ගලයා පැත්තකට ගිහිල්ලා ඉන්නවා. ඒ පක්ෂයෙන් එකට ඉන්නේ. ඒ පක්ෂයේ මේ තීන්දුව අරගත්තේ මොකද පොදු කාරණා කීපයකට. ඒ පොදු කාරණාවලදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙලා මොකද්ද මේ පක්ෂ දෙක එකහුවෙන්න ඕනේ කාරණේ මොකද්ද? මේ පක්ෂ දෙක එකහුවෙන්න එතුමා කියපු කාරණේ. එතුමා කිව්වේ ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන බලපෑමට අපි පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. දෙවෙනි එක පළවෙනි එක අපිට තිබුණේ ව්‍යවස්ථාව මේ රටේ සමාජයකට ගැළපෙන මේ ක්‍රම දෙක වෙනස් කරන්න ඕන. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ගේන්න ඕන. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වෙනි පාර්ලිමේන්තු ක්‍රම වෙනස් කරන ක්‍රම අපි ගේන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණේ ජාත්‍යන්තර වශයෙන් තියෙන අපිට මේ තියෙන විරෝධයට අපි ජාත්‍යන්තර ජයග්‍රහණයක් එකමුතුව මුහුණ දෙන්න ඕන. ඒ කාරණා තුන සාමූහික වගකීමක් ගන්න කියලා කිව්වේ. එතුමාගේ පළවෙනි කතාවේදීත් එතුමා කිව්වේ මම මේ ඉල්ලන්නේ සදාකාලික ජාතික ආණ්ඩුවකට යන්න නෙවෙයි. මේ සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න නෙවෙයි. මම මේ ඉල්ලන්නේ මගේ මේ කාරණා කීපය ඉෂ්ට කරන්න පාර්ලිමේන්තුවේ තියෙන බලයක් නැහැ. පාර්ලිමේන්තු බලයක් නැති නිසා පාර්ලිමේන්තු බලය එක්කසු කරගන්න ඕන මේකට. ඒ එක්කාසු කරගෙන මේ පොදු කාරණා ටික මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට මේ පොදු කාරණා ටික ඉෂ්ට කරගන්න සහයෝගය දෙන්න කැමතිද? ඒ සහයෝගය තමයි මේ දෙන්නේ. එතකොට ඒකෙදි කැටිපේ ආරච්චි මහත්මයා සඳහන් කරා වගේ මේවා එක එක කාරණා වෙන්න පුළුවන් කොටස් වශයෙන්. මම නෑ කියන්නේ නෑ. ඒවා මිනිස්සු අතර මතගෙන හිලා වෙන්න පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වෙන්න මූලික කාරණාව වඩේවි. මම මූලික කාරණේ මුලදීම පැහැදිලි කරා. කවදාත් ඒක පරාද වෙන්නේ නැහැ සුළු ජාතීන් මේ ආණ්ඩුව ඒ ආණ්ඩුව රැකගෙන හිටියා නම් සුළු ජාතීන්ට තමන්ගේ ගෞරවයක් ඇතුව සුළු ජාතීන්ට ඒ කටයුතු කරන්න ඉඩ දුන්නා නම් මේක කොයිම අවස්ථාවකත් වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවර වෙලා මේ ආණ්ඩුව ඇවිල්ලා තව අවුරුද්දයි පොඩි කාලයක් නැති තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුවේ අනිකුත් මේ කාරණා ටික ඉෂ්ට කරගන්න ඉදිරි කාලයේදී ජාතික වශයෙන් එක්කාසු වීම තුළ අපහසු නම් මේ රටේ කිසිම දවසක මේක කරන්න බෑ. මේ මේක දැන් ඔය සමහර මං නම් වශයෙන් කියන්න අකමැති නිසා මට තියෙන ප්‍රශ්නයක්. නැත්තම් මම එක එක්කෙන අරගෙන විග්‍රහ කරන්න. 20 වෙනි සංශෝධනය ගේන්නේ කියලා 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුව තුලම සටන් කරලා 20 වෙනි සංශෝධනයේ කොමිටියේ ඉඳලා 20 වෙනි සංශෝධනය හදලා මේක ගේන්න ඕනේ කියපු අය තමන්ගේ පුජ්‍යලික ඒ 3 මාස 20 වෙනි සංශෝධනය 19ත් එක්ක එකට ගේන්න කැමති වුණේ නැහැ. ඒ අවංකවම දේශපාලන අපේ සටන තිබුණේ උදාහරණයක්කට ඩෙලන් පෙරේරා මහත්තයා මම පැහැදිලිවම කිව්වා ඒ වෙලාවේ 20යි 19යි එකට දාන්න 20 ඉස්සෙල්ලා ගෙනවා නම් ඒකත් වැදගත් 19ට කලින් අපි මේ කමිටියක් හැටියට අපි යෝජනා කරනවා මේක දෙන්න 20 ගේන්න ඕන කියලා. 20 තමයි මේ රටේ තියෙන පැහැදිලිවම මේ රටේ දූෂණය අඩු කරන්න තියෙන මේ රටේ දේශපාලන සදාචාරය යම් ප්‍රමාණයකට හෝ සාධාරණ විදිහට හදා ගන්න පුළුවන් එක 20 වෙනි සංශෝධනය තුළ 19 ගැනත් ඔහොමයි එමත්තුමා කියන්නේ. 19 වෙනි කොටසක් වෙලා තියෙනවනේ නැත්ති නෑනේ. 19 ඒකේ සාදීන කොමිෂන් ගැන කතා කරනකොටත් 19 ඕමමයි කිව්වේ. ඔව් 19 සාදීන කොමිෂන් දැන් දාලා තියෙනවනේ. සාදීනව කටයුතු කිරීම මේ කොමිෂන් වල යුතුයකමක්නේ. පුජ්‍යල දැන් රටේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටට ගෙනාවේ මේ රටේ ඒ කාරණා පිළිබඳ දැන් මේ රටේ බලන්න සාධාරණ ඇයි රංගන බලන්න නැත්තේ? ඇයි ජනාධිපතිවරයාට පොලිස්පති තෝරන්න පුළුවන් ජනාධිපතිවරයාට තිබුණු බලතලනුව දැනුත් පුළුවන් ජනාධිපතිවරයාට එක නමක් අරින්? ඇයි මේ රටේ ජනාධිපතිවරයා නම් තුනක් අරින්? එතකොට ඉස්සෙල්ලා නීතිපති කෙනකොට මේ රටේ ජනාධිපතිවරයා ඇයි නම් කීපයක් ඇරි? ඉස්සර හැම එකක් තිබුණාද ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට ඕන කෙනෙක් අරගෙන ගියා. මේ නම් තුන යවල ඉවරලා ආයෙත් සැරයක් යෝජනා කරන නම නැවත එන්න ඕනේ. මොකද්ද? ජනාධිපති පැත්තට. ඔව් ඉතින් ජනාධිපතිවරයාට ඕන නම් ජනාධිපතිවරයාට අරගලන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජනාධිපතිතුමා එක නමක් කැවුවොත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ව්‍යවස්ථාප මණ්ඩලයට. වාරත් යවන නම් තුනෙන් එවන නම නැවත ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිට අත්. ඔය එහෙම ප්‍රතික්ෂේප කරේ නැහැ නේද ජනාධිපතිතුමා? දැන් මං කියලා අයිතිය තියෙනවා කියලා කතාන්නේ. අයිතිය තියෙනවා නමුත් අයිතිය තමයි ව්‍යවස්ථායක සභාවට අයිතියක් තියෙනවා නැවත මේ පැත්තට එවන්න. ඒකත් මතක තියාගන්න. එතකොට ඒ විධායක බලය තුළ තියෙන උපරිම බලය එතුමා අඩු කරගෙන තියෙනවා. එතුමාගේ කාල සීමාව
ජනාධිපතිවරයා දැන් මේ ජනාධිපතිවරයා 19 වෙනි සංශෝධනයේ අපිත් අතු සංශෝධනයේ 19 වෙනි සංශෝධන 18 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයෙකුට මැරණකම් ඉල්ලන්න පුළුවන්නේ ජනාධිපතිවරයෙකුට තමගේ ජීවිත කාලෙම ඉල්ලන්න පුළුවන්නේ දැන් ජනාධිපතිවරයාට පළවෙනි වතාවට ඉල්ලා දෙවෙනි වතාවට වැඩි ජනාධිපතිවරයෙකුට ඉල්ලන්න බෑනේ රටේ ඒක වෙනස් කරපු එක ඇතිනේ මොකුත් නැත්තා එතකොට දැන් කෙනෙකුට කියන්න මෙන්න සදාකාලික ජනාධිපති කියලා කියන්න බෑනේ තමන් ජීවත් වෙන තුරු. පොතේ අමුතුම දැන් මේ තරම්ම ප්‍රජාතන්ත්‍රවාදී නම් රටේ මැතිවරණයක් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මැතිවරණයක් ප්‍රකාශයට පත් විය යුතු තත්වයකුත් තියෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන විසිරුව හැරීම හරහා. නමුත් විපක්ෂය චෝදනා කරනවා මැතිවරණේ ලබා දෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂය කියන අපි ඕල්ලාගේ මැතිවරණේ ලෑස්තියි කියලා. චෝදනාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස තමයි මේ රැකගෙන ඉන්නේ මේ පවත්වන්න නැතුව කියලා. නෑ. ඒක වැරදි. එක්සත් ජාතික පක්ෂය තමයි සීමා නිර්ණයන් පක්ෂග්‍රාහීව කරයි කියලා කිව්වේ. පක්ෂග්‍රාහීව කරා නම් සීමා නිර්ණයන් නැවත සකස් කර ගැනීම සඳහා අභියාචනා 2000කට වැඩි ප්‍රමාණයක් ආවා. සීමා නිර්ණයන් වෙනස් කරන එක. ඒ අභියාචනා වලට දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා දැන් සාකච්ඡා කරනවා. දැන් අභියාචනා සාකච්ඡා කරලා අභියාචනා වලින් සීමා නිර්ණයන් වෙනස් කරන්න තීන්දු කරොත් ඒ සීමා නිර්ණයන් වෙනස් කළ ඉවර වෙලා ගැසට් එක නැවත පාර්ලිමේන්තුවට එන්න ඕන. එතකොට පාර්ලිමේන්තුවට ගැසට් එක ආවට පස්සේ තමයි සීමා නිර්ණයනු ගැසට් කරාට පස්සේ තමයි දැන් සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. එහෙනම් මෙවැනි තත්වයක් දැන දැන ඇයි පළාත් පාලන ආයතනේ විසිරුවා හැරියේ? පළාත් පාලන ආයතනයේ කාල සීමා ඉවරනවා විසිරුවා. නමුත් අවශ්‍ය නම් දීර්ඝ කාලීන තිබුණා. ඒක අවශ්‍ය නම් දීර්ඝ කාලීන තිබුණා. එතකොට ඒකත් එහෙනම් ජනාධිපතිවරයා ඔබ නැවත මම මෙතෙන්ට එහෙම දීර්ඝ කළා වණක් ඔබ හයි මගෙන් මේ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී නම් ඇයි ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කළා මේ පළාත් පාලන ආයතනයේ දික් කර මොන හේතුවක් නිසාද? නමුත් අමතුම නොතන ප්‍රශ්නයක් තිබෙනවන්නේ දැන් ගමේ චෝදනාවක් තිබෙනවා. පාරට ලයිට් එක වැටෙන්නේ නැහැ. විවිධ ප්‍රශ්න තිබෙනවා. ගමේ ප්‍රාදේශීය සභාවන්හි කාර්යයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුණු ටික හරියට ගෙනියන්නේ නැහැ. මේ සියල්ල මතුවලා තිබෙන්නේ මේ පළාත් පාලන ආයතන විසිරුව හැරීම හරහානේ. ඒ කියන්නේ සීමා නිර්ණය හරහා මැතිවරණය කල් යනවා නම් එය දැන දැන මේ තත්ත්වය කරා කියන චෝදනාව තිබෙනවා. නැහැ. සීමා නිර්ණයන් ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් සීමා නිර්ණයන් නැතුව ඕනනම් ප්‍රජාතන්ත්‍රවාදීව ගැසට් කරපු එකේ දැන් ඔය මටත් ඇහුණා දැන් මැතිවරණ නැතිවොත් දිනන්න පුළුවන් කියනෝනේ. දැන් ප්‍රකාශයක් වුණා නේද? ලක්ෂ්මන් කිරේල මහතා කියන. ඔව් ඕන වෙලාවක දිනන්න පුළුවන් කියලා. එහෙමනම් බය නැතුව මොන සීමා නිර්ණයන් තිබුණත් අපි මේ දැන් මැතිවරණට යන්න ඕන කියලා කිව්වනම් කවදාවත් ජනාධිපතිතුමාට මේක කරන්න බෑනේ. ජනාධිපතිතුමාට අපි කොට්ටාස ක්‍රමයේ ගැසට් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කොට්ටාස ක්‍රමයට ඡන්දෙට යන්න තිබුණා. හැබැයි මේ සීමා නිර්ණයන් ඉල්ලුවේයි. ඒක සීමා නිර්ණයන් ඉල්ලුවේ මේක වෙනසක් අවශ්‍යයි කියලානේ. එතකොට මේ කාල සීමාව දික් කරන්න පුළුවන් කාල සීමාව ජනාධිපතිවරයාට මේක දික් කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ. නැතුව දික් කරන්න බෑ ජනාධිපතිවරයාට. හදිසි නීතිය පාවිච්චි කළ ඕන අවුරුද්දක් කල් දාන්න. නැතුව ජනාධිපතිවරයාට අවුරුද්දකින් පස්සේ මේ ඡන්දේ කල් දාන්න බෑ. ජනාධිපතිවර බලයක් නැහැ කල් දාන්න. හදිසි නීතිය පාවිච්චි කරලා. එහෙනම් රටේ නැවත හදිසි නීතිය ගේන්න ඕන. හදිසි නීතිය ගෙනව නම් මොකද්ද කියන්නේ මේ රටේ? යුද්ධකුත් නැතුව ප්‍රශ්නකුත් නැතුව රටේ ජනාධිපතිගේ බලය පාවිච්චි කළ හදිසි නීතිය රට ගෙනාවා කියන්නේ. ඉතින් මේ ඔක්කොගෙම දැන් තියෙන්නේ මේ ඡන්දෙන තියපේක හේතුකාරකාවක් තියෙනෝනේ සීමා නිර්ණයන් කියලා හේතුකාරණා. හෙට එක්සත් ජාතික පක්ෂයට කියන්නේ සීමා නිර්ණයන් ඕනේ නැහැ. මේ කරපු සීමා නිර්ණයන් වල ඡන්ද තියන්නේ කියලා. කියන්න කියලා අපට කියන්නේ දැන් ඔබ නෑ මං කියන්නේ ඉල්ලන කට්ටිය. ඔව් ඒක තමයි දැන් මේ මෙතන තියෙන හතර මීරි කතාව. ඒ කියන්නේ මෙතන තිබෙන්න කොච්චර කොහොම කිව්වත් යහපාලනය තුල කඹැදිල්ලක් නේද තියෙන්නේ. සුරේස් පක්ෂ කීපයක් ආණ්ඩු කරනකොට ඒ පක්ෂවල මත විවිධයි. දැන් මහින්ද රාජපක්ෂක මැතිතුමාගේ ආණ්ඩුවේ අපි හිටියම ඒ ආණ්ඩුව තුලත් මත ප්‍රකාශ කරපු හැටි දැක්කනේ. ගැසට් ඉල්ලාස් කරගන්න උනා. විවිධ මත ප්‍රකාශ කරා. ඔය සමහර අය මත ප්‍රකාශ කරානේ ආර්ථිකය පිළිබඳ. නිලධාරි පිළිබඳ. එතකොට ඒක කරා. සමහර අය ඔන්න ලෙන්දොර ඇරියා කියලා ගියානේ. දැන් ලෙන්දොර වහලා ඇතුළට එන්නේ ඒකට හරියන්නේ නැහැ නේ. නෑ අමතුමා ඒ කිසිම ආණ්ඩුවක් ඔබතුමාගේ අර්ථකථනයටම සම්මුති ආණ්ඩු නෙමෙයිනේ. දෙබතුමා කොහොමද මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි සම්මුති ආණ්ඩුවක්. ඒ නිසායි අපි මේ ප්‍රශ්නේ අහන්නේ. කොහොම සම්මුති? කුමන කාරණාවන් අර බෙහෙද සම්මුති තියෙන්නේ? පාර්ලිමේන්තුවේ අනපනත් වෙනකොට සම්මුති වාදය තියෙනවා. අනපනත් සම්මත කරනකොට රජයට සහයෝගය දෙනවා. පාර්ලිමේන්තුවේදී අපි සාකච්ඡා කරලා, මන්ත්‍රී මණ්ඩලයේදී සාකච්ඡා කරලා
කැබිනට් එකේ සාකච්ඡා කරලා සාමූහික තීන්දුව ආවම මේ කොච්චර මත ප්‍රකාශ කරත් රජයට ඒ පනත සම්බත කර ගැනීම සඳහා අවශ්‍යතාවය දෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවම මත තිබුණා, මත සාකච්ඡා කරලා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා. ඒක වුණා. ඒ වගේම දැනට ප්‍රතිපත්ති මත යම් ප්‍රතිපත්ති තීන්දුව ගන්නකොට ඒ ප්‍රතිපත්ති වලට තර්ක කරනවා. හැබැයි පාර්ලිමේන්තු තුලට ආවම ඒක රජයට ගෙනියන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ඒකනේ සම්මුතිය කියන්නේ. අමතුමනේ දැන් මේ ඔය මැතිවරණයේ කතන්දරයේ ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ පක්ෂයත් එක්ක දෙපැත්තක ඉන්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ගොඩ අඩුවේ කියලා බය නෙමෙයිද? දැන් රංගන කොට්ටාස ක්‍රමය කිව්වොත් ඔය ගොඩ කාටයයිද කියලා කාටවත් කියන්න බෑ. අපිට කිසිම බයක් නැහැ කොට්ටාස ක්‍රමයේ තීරණ. මොකද මේ තාමත් හිතාගෙන ඉන්නේ අපේ සමහර ප්‍රාදේශීය මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරු මේ කණ්ඩායමක් හැටියට එන මානසිකත්වය තමයි දැන් මේ තියෙන්නේ. නමුත් මේ ගන් සභා ක්‍රමයක් එන්නේ. මේ ගන් සභා ක්‍රමයේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ දෙපක්ෂයේම නොමිනේෂන් නොලබන කෙනෙක් සාදීනව තරඟ කරනවා. තවත් ගමේ ජනප්‍රිය කෙනෙක් සාදීනව තරඟ කරනවා. සමහරට එක ගමකට 10 දෙනෙක් අපේක්ෂකව ඉන්න පුළුවන් මේ කොට්ටාස ක්‍රමයට. 10 දෙනෙක් අපේක්ෂකව හිටියොත් ඡන්ද 50න් වෙනස් වෙන්න පුළුවන් ප්‍රතිඵලය. එතකොට ඔය කියන පොදු කියන කාරණේට පොදු විපක්ෂය කියන කාරණේට කවදාවත් මේ බලයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති අර විදිහට වුණා නම්. එතකොට බලය පෙන්වන්න තිබුණා. ඒ නිසා නෙමෙයිද සීමා නිර්ණ කටයුතුම එළියට දාගෙන මේකම යන්න ඕනි කියන තැන ඉන්නේ ආණ්ඩුව. නැහැ. මම මේ පිළිගන්නේ නැහැ. එහෙමනම් එහෙම ඉන්නවනම් මම දැන් කිව්වම කැටිපත් මන්ද මට ඒක කියන්න එපා කිව්වනේ. කාටද කියන්නේ කියලා ඒකනේ. දැන් සීමා නිර්ණයන් නැතුව මේක කරමු කියලාමු කවුරුත් එක්ක. සීමා නිර්ණයන් ඕනේ නැහැ. ප්‍රධාන පක්ෂෙත් කියනවා, එක්සත් ජාතික පක්ෂෙත් කියනවා දැන් මේ මැතිවරණ කල්යනා සීමා නිර්ණයන් ඕනේ නැහැ. ගැසට් කළා තියෙන පාර්ලිමේන්තුවේ දැන්. සීමා නිර්ණයන් අවශ්‍ය නැහැ. ඔන්න ගැසට් එක තියෙනවා. දැන් මේ ගැසට් එකට ඡන්දේ තියන්නේ කියමු ජනාධිපතිතුමාට ඡන්දේ නොතියනොද බලන්න. අපි ඡන්දෙ දෙනවා. ඉතින් ප්‍රශ්න ඉවරනේ එතකොට. හොඳයි. අවසාන වශයෙන් දැන් මේ සම්මුතිවාදී සියල්ල කතා කරමින් ඉන්න විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්බරය හැමතැනම කියන්නේ මේ මොනවා වුණත් අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කරනවා, ඒ ගමන තමයි මේ යන්නේ කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට ඡන්දයට සහාය ගිදුණු එක්සත් ජාතික පක්ෂයේ ඉනිමකට පයින් ගහන්න දහදන්නේ. ජනාධිපතිතුමා ඊයේදී ජනාධිපතිතුමාගේ කතාවේදී ඉතාමත් පැහැදිලිව පහත ඊයේ නැත්තම් පෙරේදා මට මතක විදිහට බණ්ඩාරනායක මෙතනියකි 56 60 60 කතාවේදී එතුමාගේ සත්‍ය ප්‍රකාශය කිව්වා. එතුමා 56 විප්ලවයේ 60 වෙනි සංවත්සරය. එයා එතුමා ඇයි එතුමා තරගයට ආවේ කියන එකත් එතුමා කිව්වා. එතුමා එළියට ආවේ කොහොමදත් කියලා කිව්වා. ඒක එතුමා ඒ සටන දීලා ජයග්‍රහණය කරා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇටියට එතුමා මං ඔබතුමාට පැහැදිලි කර පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයි රජයට එක් අහුනේ කියලා. සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවේ ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් අහුවේ? මේ පොදු ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න. හැබැයි දැන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. එතකොට ජනාධිපතිතුමාත් අපිත් එක අපිට ජනාධිපතිතුමක් වේ අවුරුදු දෙකක කාල සීමාවකට මේ එකගතාවයට අපි ආ යුතුයි. දැන් අවුරුදු දෙක තුල මේ දෙක අපි ඉෂ්ට කරන්න ඕන. එහෙම නැත්නම් අපිට සීමාවක් තියෙනවනේ, මේ සීමාව තුලදී මේක ඉවර කරන්න ඕන කියලා. එතකොට මේ ලංකාවේ පක්ෂ දෙකක් දෙපැත්තින්දගෙන එකට ඉඳගෙන ඡන්දයක් එකට කරන්න බෑනේ. මේ පක්ෂ දෙක ඡන්දයක් කරන්න ඕන. එතකොට ඊළඟ මැතිවරණයට යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකය හැටියට එතකොට ගමන් මාර්ගයක් තියෙනවා. ඒ ගමන් මාර්ගයේ පක්ෂ නායකත්වය බාරගත්ත නිසා ජනාධිපතිතුමා එක කළ යුතුයි. එතකොට රටේ අවශ්‍යතාවය අවුරුදු දෙකකින් මූලික අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරනවා. එතුම දෙපැත්තම යුතුකම් ඉෂ්ට වුණානේ. එක්සත් ජාතික පක්ෂයට බලයටපත් වෙන්න බැරුව ඉඳපු එක්සත් ජාතික පක්ෂයට අපේ මහලේකම්තුමා ආපු නිසා බලයටපත් වුණා. එකක් පිළිගන්න එපා. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ සහය නැත්තම් ජනාධිපතිතුමාට බලයට එන්නත් බෑ. ජනාධිපති වෙන්නත් බෑ. එතකොට යුතුකමේ කාල සීමාවක් තියෙනවා. යුතුකමේ කාල සීමාවට පොදු දේ ඉෂ්ට කරමු. මේ ගෙවියන්නේ යුතුකමේ අවසන් කාල සීමාවයි. හා බලමුනේ අවුරුදු දෙකක් උත්තරයක් ඕනේ. ඔව් අවුරුදු දෙකක් අපි සම්මුතිවාදී ආණ්ඩුවක් අවශ්‍යයි කියලා කියලා තියෙනවා. ඔව් ඔබතුමා කිව්වා මුලින්ම දිගින් දිගටම සඳහන් කරගන්න කලබනාකරණය කරගත යුතුයි කියන කාරණේ. කලබනාකරණය කිරීම සිද්ධ කරගන්න බැරි වුණොත් ජනතාවගෙන් චෝදනා නැගෙන්න පටන් ගත්තොත් සම්මුතිවාදී බිඳෙයි දික්මන්ට. ආණ්ඩු බිඳනායි කියන එකට අපිට
උපකල්පන දෙන්න බෑ හෙට බිදේ අනිද්ද බිදේ දවස මේ සියලුම කාරණාවලට පරිබාහිර කාරණයකින් ආණ්ඩුවක් බිඳෙන්න පුළුවන්. අපි ආණ්ඩුවෙන් අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවෙම ඉන්න කොටසකට ඇති වෙන්න පුළුවන්. ඒ මේ රටේ දේශපාලන ඉතිහාසය තුල තියෙනවා ආණ්ඩුව බිඳිච්ච හැටි. ඔබතුමා නොකියන රහසක් තෝ කියන්න හදන්නේ. නැහැ. එහෙනම් මම රහසක් නෙවෙයි මම කියන්නේ ඉතිහාසයේ වෙච්ච දේවල්. කොහොමද ආණ්ඩුව බිඳුනේ? 64 වාහනයක හුලං ගියානේ. පවිත්‍ර වන්නියාරච්චි මැතිණිය කිව් යම් දෙයක් සිහිට නගෙනවා නේ සුදේ. ඒ වගේම පසුගිය සතියේක පවිත්‍ර වන්නියාරච්චි මැතිණිය ඔතනම ඉඳගෙන කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ආණ්ඩුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එකතුලා ආණ්ඩුවක් හැදෙන්නත් පුළුවන් කියලා. ඔබතුමා එහෙමද මේ නැවත කියන්නේ? මට එහෙම කියන්න බෑ. මට හෙට වෙන දේ ගැන උපකල්පනය කරන්න බෑ එහෙම කියලා. මොකද මම ඒක දැනගන්න එපා එහෙම කියන්නේ. මට දැනෙන්නේ නැහැ මොකද්ද හෙට ඇති වෙන தත්ත්වය කියලා. බිඳීගෙන යනවා වගේ දෙනවා. හෙට යම් දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන්. පරිබාහිර දෙයකින් ජාත්‍යන්තර පීඩනයකින් වෙන්න පුළුවන්. ආර්ථික පීඩනයකින් වෙන්න පුළුවන්. ඔළුවෝ මාරු වෙලා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා ගත්ත පළමු උදාහරණය ඔබතුමාගේ හිතේ තියෙන කාරණේ නෙමෙයි. නෑ මගේ ක්‍රියාත්මක වෙන කාරණේ නෙමෙයි නේද කියන්නේ. නෑ මගේ හිතේ නෑ එහෙම කාරණා. හොඳයි එහෙමනම් හැමතුමනි අපිට සමුගන්නට කාලය ඇවිල්ලා හිතුවටත් වඩා වෙලාව ගියා. සුදුවන්ත වෙනවා සලකුණට සහභාගී වෙන සම්බන්ධයෙන් ඔබතුමාට කෙටි අවස්ථාවක් දෙන්නම් වැඩසටහන ගැන කතා කරන්නට. මම අත් වශයෙන්ම සලකුණ වැඩසටහනට මගේ ඔබතුමාට සිල්ව දරාට විශ්සුතිවන්ත වෙනවා. මොකද ඍජුව එකක් ඔබතුමාලගේ ප්‍රශ්න මගෙන් ඇහුවා. මටත් ඍජුව උත්තර දෙන්න මේක අවස්ථාවක් ඇති වුණා. හැබැයි මම හුඟක් දරාවට බැලුවේ අවංකවම උත්තර දෙන්න. මම දේශපාලනඥයෙක්. ඒ නිසා සමහර විට මගෙන් ඒ අවංකවම දේ අවංකවම කියුණාද කියන අවංකවම දේ මම මෙතන 99%ක්ම අවංකවම දේ කිව්වා. හැබැයි මගේ හිතේ තියෙන සමහර දේවලුත් කියන්න බැරි දේවලුත් මෙතන තියෙනවා. ඒක දේශපාලනඥයෙකු ආරක්ෂා කරගත යුතු කාරණාවක්ත් තියෙනවා. මොකද මම ඒකනේ එක වෙලාවක මම ගිහිල්ලා ගිය මැතිවරණදී කිව්වනම් අගමැති වෙනේ පත් කරන්න බෑ. මේ ක්‍රමයේ යටතේ මෙහෙමයි අගමැති පත් කරන්න කියන මට තියෙන චන්ද ටික දෙන්නෙත් නැහැ. ඒතර මිනිස්සු හිටියේ වෙන මානසිකත්වයකනේ. ඒ නිසා මෙතන අපිට මගේ අදහස් ප්‍රකාශ කරන්න ඔබ ඉඩ අවස්ථාවක් සලසලා දුන්නු. ඔබටත් මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න ඉඩ අවස්ථාවක් සලසලා දුන්නු. මගේ ප්‍රශ්නෙන් මගේ පිළිතුර සෑහීමකට පත් වෙනවාද ඒ පිළිතුර නිවැරදි කියලා තීන්දුව කරන්න ජනතාවෙන්. හැබැයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්නේ ප්‍රධාන වශයෙන් පක්ෂයගත තීන්දුවක් සහ නායකයෙක් එක්ක ඉන්න නිසා. මගේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව ඉන්නකොට මගේ නායකයාට වැඩ කරා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නායකයාට මම වැඩ කරනවා. එතුමා වෙනුවෙන් කැප වෙනවා. එතුමා මේ පක්ෂයේ නායකයා ඉන්න තුරු හෙට වෙන නායකයෙක්පත් වුණොත් ඒ නායකයාත් එක්ක අපි වැඩ කරමු. පක්ෂයක ඉන්නකොට පක්ෂය සහ නායකයා ප්‍රධාන. ඒක තමයි මම. බොහොම ස්තුතියි. සහභාගී වීමට බොහොම ස්තුතියි මුතුමනි. අපි නැවතත් මුණ ගැහෙමු. අනිවාර්යයෙන්ම සලකුණු තුලින් හිතවතුනි රැඳී සිටියට ස්තුතියි. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සුබද විශේෂම සුබ ඒ වගේම වාසනාව සතුට සෞභාග්‍ය මේ සියල්ල සැපිරි අලුත් අවුරුද්දක් වේවා කියලා අප තිදෙනාම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජය පතමින් ලබන සති හැමෝම බලාපොරොත්තු වෙන සමගාමීව